අවසරයි ප්‍රථමයෙන්ම මහා සංඝරත්නය වෙනුවෙන් අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් ඒ වගේම විදුහල්පති තුමියනි ගුරු මණ්ඩලයේ ගුරුතුමන්ලා හා ගුරුතුමියන්ලාගෙන්ද අපේ විද්‍යාලයේ දරුදරියන්ගෙන් අවසරයි අද දවස ඔබට සුවිශේෂී වගේම මටත් සුවිශේෂී වෙයි මොකද මම බලාපොරොත්තු වෙන්නේ අද මුළු ලෝකෙම ඉන්න මත්ද්‍රව්‍ය වලට බැහැ වෙලා කවුරු හරි ඉන්නවා නම් ඒ අය වෙනුවෙන් කතා කරන්න. ඒ නිසා එක්කෙනෙක් දෙන්නෙක් හරි 10 දෙනෙක් හරි මතට බැහැ වෙච්ච කවුරු හරි දරුවෝ කීප දෙනෙක් හරි ඉන්නවා නම් මම ඒ අයට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා මේ වැඩසටහන මේ විදිහට ආරම්භයක් දෙන්න නැත්තම් විකාශයක් සිද්ධ වෙන්න ලෝකෙට මට කතා කරන්න අවස්ථාව ලැබුණේ ඒ අය හින්දා. එනිසා මම මත් භාවය කියන මේ මත මත් වීම කියන මේ වචනේ පුංචි අර්ථයක් එක තමයි අර්ථ ගැන්වීමක් එක තමයි ඔබව මේ දේශනේ හරහා ගමන් කරවන්නේ. අපි මත් වෙන්නේ මත්ද්‍රව්‍ය වලින් කියලා විතරයි අපි හිතාගෙන ඉන්නේ. ඔබ අහලා ඇති අපි විනෝදයෙන් උත්මත් වෙනවා. ඔබ අහලා ඇති අපි කාමයෙන් මත් වෙනවා. ඔබ අහලා ඇති සාහිත්‍යයත් එක්ක ඔබ ඉදිරියට යනවා නම් කතා කරනවා නම් මේ මත්භාවය ගැන විවිධ අයුරින් විශ්ලේෂණය කරලා තියෙනවා. දැන් අපි මාතෘකා කරගෙන අපි මාතෘකා වෙන්නේ උනාට හැම වෙලාවෙම අපි කතා කරන්නේ මත් ද්‍රව්‍යයක් හේතු කරගෙන අපි මත් වීම. ඒ නිසා මම මේ මත් වීම කියන දේ මත් ද්‍රව්‍යයක් හෝ වේවා කුමන හේතුවක් හෝ වේවා මත් වීම හරිම භයානකයි කියන තැන ඉඳලා තමයි කතා කරන්නේ. ඔබ ගොඩාක් බත් කනවා නම් හොඳ රස ආහාරයක් තිබ්බොත් එහෙම ඒ ආහාරේ වැඩිපුර ආහාරයට ගත්තොත් ඔබට එන්නේ මොකද්ද ඊළඟ පියවර? ඒකට කියන්නේ මොකද්ද? ඒකට කියන්නේ නිදිමත කියලා. එතකොට නින්දටත් අපි මත් වෙන්න ඒ නින්ද වෙනුවෙනුත් අපි කාලය වැඩියෙන් යොමු කළොත් ඒ නින්දට අපි මත් වුණු අය. ඒ වගේම ආහාරය වැඩියෙන් ගන්නකොට මේ උදරයට ආමාශයට බර වැඩි වෙනකොට ආමාශය මොකද කරන්නේ? මොළෙත් එක්ක පණිවිඩයක් යවා ගන්නවා. මොළේට පුංචි දැනුම් දීමක් කරනවා. මේ තියෙන තත්ත්වය බොහොම භයානකයි. මොළේ මේකට අත ගැහුවොත් මේ අවයව වලට මොන තත්ත්වයක් උදා වෙයිද නැහැ. ඒ නිසා මොළේට කියනවා පොඩක් පැත්තකට වෙලා ඉන්න අපි මේක හදා ගන්නකම් කියලා. ඒක තමයි මත් වීම. ওই මොළේ අපේ මේ ශරීරයේ තියෙන සෑම ඉන්ද්‍රියක්ම පුංචිම පුංචි ශෛලයේ පටන් මේ මුළු අපේ මේ ඇහැට පේන ශරීරයේ භෞතිකව නොපෙනෙන පුංචිම පුංචි අංශුවේ පටන් සියලුම අවයව පද්ධති හරහා අපි මේ සිතුවිලි බද්ධ වෙලා තියෙන්නේ. මේ සිතුවිලි ක්‍රියාත්මක වෙන්නේ අපි විද්‍යාවට අනුව අපි ගත්තොත් ඒ කියන්නේ පවතින ඕගොල්ලෝ ඉගෙන ගන්න විද්‍යාවට අනුව අපි අවබෝධ කරගත්තොත් දැනගත්තොත් අපිට තියෙන්නේ මොළේ මේ පණිවිඩ හුවමාරු කරමින් ක්‍රියාත්මක වෙන ස්වභාවය ගැන. මම එතනින් එහාට යන්නේ නැතුව ඉන්නම් මම ආධ්‍යාත්ම වේදිකෙක් විදිහටත් ඒ වගේම භාවනාවේ හැසිරෙනෙක් විදිහටත් මම මේ ශරීරය ගැන දන්න බොහෝ දේවල් තියෙනවා. ඒ වගේම වෛද්‍යවරයෙක් විදිහටත් දන්න දේවල් තියෙනවා. ඒ නිසා මම ඔබට ඔබව විද්‍යාවෙන් විද්‍යාව කියන විෂයෙන් ඔබව දැනුවත් කරන තැන ඉඳලා තමයි කතා කරන්නේ. අපේ මොළේ මේ සියලුම අංගෝපාංග එක්ක නැත්තම් පුංචිම පුංචි ශෛලයක් පටකයක් පේශයක් ඉන්ද්‍රියක් එක්කම ගනුදෙනුවක් සිදු කරනවා. මේ ගනුදෙනුව හරිය විදිහට සිද්ධ කරගෙන යනකොට අපි කියනවා එයා හරි නිරෝගී පුද්ගලයෙක් කියලා. මේ මොළය ඒ කටයුතු ටික හරියට සිද්ධ කරගෙන යනකොට. හැබැයි කුමන හෝ එතන ඔන්න අපිට එනවා අධි රුධිර පීඩනය. මේ වචනේ ඔබට අත්‍යවශ්‍යයි මත්ද්‍රව්‍ය ගැන දැනගන්නකොට මත් වීම ගැන දැනගන්නකොට. මේ අධි රුධිර පීඩනය නැත්නම් රුධිර පීඩනය ආපුවාම අපිට දැනෙන්නේ ඒක අපිට ඉක්මනින්ම දැනෙන දෙයක්. අපිට දාඩිය දාලා
මේ ඇඟ උණුසුම් වෙලා එනවා. ඒ වෙන්නේ එක මොහොතකට මොළය අපේ මේ ක්‍රියාකාරීත්වයෙන් මිදෙනවා. ශරීරයේ ඉන්ද්‍රයන් තනියම මොකද්දෝ දෙයක් කරගන්න උත්සාහ කරනවා. මේ ආපු මොනවා හරි ගැටලුවකට ප්‍රශ්නයකට උත්තරයක් හොයන්න බලාපොරොත්තු වෙනවා. එහෙම වුණ ගමන්ම මොළය හැම ඉන්ද්‍රියක්ම එකම තියෙන සම්බන්ධතාවයෙන් මිදිලා ඉන්ද්‍රියන් තනි තනියෝ මේ කාර්යයේ යෙදෙන්න පටන් ගත්තාම අපි දන්නේ නැති දැඩි ක්‍රියාකාරීත්වයක්. ඒකට අපි කියනවා සාමාන්‍යයෙන් කූඹි ගුලකට වගේ අපි කලබලයක් ඇති කරොත් එයාලා යන්නේ එක එක පැතිවලට. ඒ වගේම කඩිගුලකට මේ පුංචිම සත්තු පොකුරට ඉන්න තැනකට අපි පුංචි බාධාවක් කළොත් සිද්ධ වෙන්නේ මොකද්ද? අන්නේ හා සමාන දෙයක් මේ ශාරීරික අභ්‍යන්තරයේ සිද්ධ වෙනවා. මේ රුධිර ගමනාගමනය, පණිවිඩ හෝමාරුව, ඒවා මේ මොලේ අත්හැරලා තනි තනිම කරගන්න උත්සාහ කරනවා. මේක හරි භයානක තත්ත්වයක් ශරීරය ඇතුලේ සිද්ධ වෙන. ඒ වෙනකොට අධික උෂ්ණත්වයක් අට ගන්නවා. ලේ ගමනාගමනයට බාධා එනවා. සමහර අවස්ථාවල සමහර ස්ථාන සමහර ඉන්ද්‍රියන් හරහා අනවශ්‍ය රුධිර ගමන් කිරීම සිද්ධ වෙනවා. මෙන්න මේ සියල්ලම වෙන අතරේ හෘද වස්තු හිතනවා කොහේ හරි අපිට ජීව වායුව නැත්නම් ඔක්සිජන් කොහේ හරි තැනකට අඩු ඇති කියලා ශරීරේ. එහෙම හිතලා රුධිරය බොහෝම ඉක්මනින් ඒ අඩු තැනට යවන්න ඕනේ. මොකද මොලේ නැහැ එතෙන්ට දායක වෙන්න කොහෙටද කියලා පාර පෙන්වන්න. හෘද වස්තුව තනි තීරණයක් අරන් ඉක්මනින්ම ඒ අඩු තැන පුරවන්න ක්‍රියාත්මක වෙනවා. එතකොට ඔබ ඉක්මනින්ම වෛද්‍යවරයෙක් හමු විය යුතුයි. ඕක තමයි අපේ අධිරුධිර පීඩනය කියන කාර්යයේදී අභ්‍යන්තරයේ සිද්ධ වෙන්නේ. මේක සිද්ධ වෙන්නේ කොමන හේතුවක් උඩද කියන කාරණාව ඒ අවයව අඳුරගන්නේ නැහැ. හැබැයි මේ බොහෝ විට අධිරුධිර පීඩනයක් සිද්ධ වෙන්නේ අභ්‍යන්තර අවයවයක හෝ නැත්නම් අපි ආහාරයට ගත්ත ද්‍රව්‍යයක තියෙන ප්‍රශ්නයක් ගැටලුවක් මූලික කරගෙන. මම ඔබට කියනවා මත්වීමත් මේකට සම්බන්ධතාවයක් තියෙනවා. මත් තුනු අය දන්නවා. ඒ වගේම මත්තුණු මත් වෙන්න පාවිච්චි කරන දේවල් පාවිච්චි කරන විදිහ දැකපු අය දන්නවා. පළවෙනියටම මේගොල්ලන්ගේ ශරීරයේ වෙන පරිවර්තනය මොකක්ද කියන එක. ඒ තමයි අධික දහඩියක් දැමීම. එතකොට මේ අධික දහඩියකින් ආරම්භ වෙන මේ මත්වීම සිද්ධ වෙන්නේ අර මම කියපු ක්‍රියාවලියම තමයි. ඒ කියන්නේ අධි රුධිර පීඩනයේදී සිද්ධ වෙන ක්‍රියාවලියම තමයි මත්වීමේදී සිද්ධ වෙන්නේ. අනවශ්‍ය දෙයක් නැත්තම් පොරුදු නැති දෙයක්, එහෙම නැත්තම් ශරීරය බාරගන්නේ නැති දෙයක්. අපි අපේ ශරීරයට ලබාගත්තු ගමම් ආහාරයක් විදිහට හෝ පානයක් විදිහට හෝ එහෙම නැතිනම් අපි ඔබ දන්නවා දැන් එන්නත් කිරීම මගින් එහෙම නැත්තම් ආග්‍රහණය මගින් මේ විදිහට ශරීර අභ්‍යන්තරයේ පිළිගන්නේ නැති දෙයක්, ශරීරයේ මොළය ඒ වගේම අපේ ඉන්ද්‍රියන් පිළිගන්නේ නැති දෙයක් ශරීරයට අවතීර්ණ වුණු ගමම්ම ඉක්මනටම ශරීරයේ තියෙන අවයව පද්ධති ඉන්ද්‍රියන් ටික මේ සියල්ලම ඉක්මනින්ම බේර ගන්න උත්සාහ කරන්නේ මොළය. එයාලා තනියම එකතු වෙලා අපේ ප්‍රධානියාව ආරක්ෂා කරගන්න ඕනේ කියලා හිතලා තමයි වෙන් කරලා තියන්නේ මොළයට මේක දැනුම් දෙන්නේ නැතුව. ඉතින් මොළයට මොනවද දැනුම් දෙන්නේ නැතුව එනකොට මෙතන තියෙන්නේ අඩි 3ක් විතර පහළ තමයි ඔබ ඉන්න තැන තියෙන්නේ. මගේ මොළයේ මම නැගිටිනවා මෙතනින්. නැගිට්ටාම මගේ ඇස් දෙක දැනුම් දෙන්නේ නැහැ මොළයට. මෙතන තියෙන පරතරය. එහෙම වුණහම මම නැගිටලා බහින්න හදනවා නිකන් ඔයගොල්ලෝ ගාවට මේ සම මට්ටමේ ඉන්නවා වගේ. ඇදගෙන වැටුණාම බලාගෙන ඉන්න අයට ඒක සිනහවක්, ඒක පුදුම විකට ජවනිකාවක් වගේ වෙනවා. හැබැයි මේ ඇඟ ඇතුලේ සිද්ධ වෙලා තියෙන්නේ මොළයයි මේ ඇස කන නාසය ආදී පංචේන්ද්‍රයන් වලට ගෝචර වෙන සංවේදීතාවයන් මොළයත් එක්ක තියෙන ගනුදෙනුව නවත්තලා. ඒක තමයි මේ මත්වීමේදී සිද්ධ වෙන්නේ.
මං කියන ඔබට මත්ද්‍රව්‍ය හැරුණකොට මාන්නේ කියලා වචනයක් තියෙනවා. මේ මාන්නේ කියන වචනය, මාන්නේ කියලා කියන එක බොහොම සරල කරලොත් මිම්ම. උස දිග පළල මනින මිම්ම. ඒ වගේ මම මං ගැන මනින මිම්මක් තියෙනවා. ඒක මම තව කෙනෙක්ව මයින්ඩ් යන්නේ නැහැ ඒකෙන්. ඒකෙන් මමම විතරයි, තනියම මට විතරයි මව වෙනගන්න පුළුවන්. එහෙම වෙනගත්තාම මම හරි ලෝකේ. එහෙම වෙනගත්තාම මම මේ ලෝකේ හැමෝටම වඩා බොහොම ඉහළ ඉන්න කෙනෙක්. ගෑනු ළමයින්ගේ පැත්තෙන් ගත්තොත් මම තරම් සුදු ලස්සන කෙනෙක් නැහැ කියලා මීමක් හදාගන්න පුළුවන්. පිරිමි ළමයින්ගේ පැත්තෙන් ගත්තොත් එහෙම මම තරම් කඩවසම් කෙනෙක් මේ ලෝකෙම නැහැ. මීමක් හදාගන්න පුළුවන්. මෙන්න මේ මිම්මෙන් අපි මත් වුණාම එතකොටත් ඔය මොලේ අපේ මේ ශරීරයේ ක්‍රියාවයි විසන්ධි වෙලා යනවා. එහෙම වුණාම මේ ලෝකෙට වැදගත්කමක් නැති ඒ රූපේ විතරක්, ඒ සුදු පාට විතරක් තියෙන, ඒ කඩවසම් බව පමණක් තියෙන හිස් පුද්ගලයෙක් අපි ගාව ඉන්නවා. නැත්තම් දුවෙක් හරි පුතෙක් හරි, නැත්තම් අපි රාජකාරී කරන මට්ටමේ අපි අතරත් එහෙම ඉන්න පුළුවන්. එහෙම කෙනෙක් බිහි වෙනවා. මේක දිගින් දිගටම වෙනවා. දැන් මත්පැන් පාවිච්චි කරපුවාම මේ මත්ද්‍රව්‍ය ශරීරයේ අභ්‍යන්තරයේ තිබිලා ඒක කොහොම හරි ශරීරයේ විසින් ඉවත් කරලා දාපුවාම දවසකින් දෙකකින් හෝ යම් යථා තත්ත්වයකට පත් වෙන්න පුළුවන්. හැබැයි මං කියන මේ මාන්නය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, තණ්හාව ඔය වට කියන්නේ අපි දැඩි රළු සිතුවිලි කියලා, හැඟීම්. මෙන්න මේ වැම්මත් උනහම ඒ අයගේ ඔය වෙන් වෙන කොටසයි තියෙන්නේ. හැමදේම වෙන් වෙන්නේ නැහැ. එයාලගේ මේ දුර පිළිබඳ ප්‍රශ්නය එන්නේ නැහැ. ඒගොල්ලන්ට මේ ඉන්න තැන පිළිබඳ ප්‍රශ්නය එන්නේ නැහැ. මේ තැන කැරකිලා මත්තල වැටෙන්නේ නැහැ. හැබැයි ඒගොල්ලෝ තියෙන පියවරක් පියවරක් පාසා එක කොටසක් අතහැරෙනවා. සමහර විට සමාජයෙන් කොන් වීම සිද්ධ වෙනවා. සමාජයෙන් ඉවත් කරනවා. කවුරුත් පිළිගන්නේ නැහැ. කවුරුත් මුහුණ දෙන්න කැමති නැහැ. කුළුපඟ වීමට කවුරුත් එකඟ වෙන්නේ නැහැ. මිත්‍රශීලීත්වය එහෙමම දුරස් වෙලා යනවා. හැබැයි ඒ දන්නේ නැහැ තමන්ගේ මේ මත්වීමක් එක්ක තමයි ඒක සිද්ධ වෙලා තියෙන්නේ කියලා. එනිසා හරි පුළුල් මේ මත්වීම පිටිපස්සේ අපි මතින් තොර වුණොත් තමයි ඇත්තටම අපිට අභිමානයක් තියෙන්නේ. අපේ අර මානය අභිභව අපිට යන්න පුළුවන් වුණොත් එතනයි අභිමානය තියෙන්නේ. අර මං කියපු මාන්නයයි අභිභවන්න ඕනේ. එහෙමනම් ඒ එකම මම ඔබට කියනවා, අපේ ගුරුතුමිය, අපේ විදුහල්පතිතුමිය කියවුවා ඉතිහාසය ගැන. ඉතිහාසය හැම වෙලාවෙම හරි ප්‍රවුඩයි අපිට. ඇයි? අපි බොහොම ජයග්‍රාහී ජාතියක් විදිහට අපේ ඉතිහාසය ගැන කතා කරනවා. ඉතිහාසයයි අතීතයයි අතර මේ වචන දෙක විග්‍රහ කරගත්තොත් විතරයි අපිට මේ මත්භාවය ගැනත් අදහසක් ගන්න පුළුවන් වෙන්නේ. අතීතය කියලා කිව්වහම මේ විනාඩියෙන් දෙකෙන් පහු වුණ ඔක්කොම අතීතයට එකතු වුණා. ඒ වගේ අතීතය ගැන හොයලා බැලුවොත් එහෙම අපේ රටේ අපිට හොයන්න තියා හිතන්නවත් බෑ. හැබැයි අපි කතා කරන්නේ මේ අතීතයට ගියපු දේවල් වලින් කීපයක් ගැන. අතීතයට ගියපු කාරණාවලෙන් කීපයක් ගැන අපි දුටුගැමුණු කුමාරයා ගැන කතා කරනවා. වළගම්බ රජතුමා ගැන කතා කරනවා. ඒ වගේම අපි අපේ කාශ්‍යප රජතුමා ගැන කතා කරනවා. රජවරු කීප දෙනෙක් ගැන කතා කරනවා. රාජධානි කීපයක් ගැන කතා කරනවා අපි. අනුරාධපුරින් පටන් ගත්තාම පොළොන්නරුව, දඹදෙණිය යාපහුව ආදී වශයෙන් මේ දැන් තියෙන ආණ්ඩුව දක්වාම, මේ රටේ තියෙන නායකයා ඉන්න තැන දක්වාම අපි දන්නවා. මේ ළමයි කතා කරන්න දන්නවා. හැබැයි ඒ අතරින් අපි කතා කරන්නේ දුටුගැමුණු කුමාරයා ගැන කතා කරන්න කැමති. විහාර මහා දේවීන් වහන්සේ ගැන කතා කරන්න කැමති අපි. ඇයි අපිට මෙහෙම ඒ කාරණා විතරක් මතුවලා ඉන්නේ? ඒ තමයි ඒ අය ඇති ඉතිහාසයට. ඒ අපි කතා කරන ප්‍රෞඩත්වයෙන් කතා කරන කොටසයි ඉතිහාසයට. ඒගොල්ලෝ අතීතයට ඇති නැහැ. අතීතයට එකතු වෙන යමක් එදා දවසටත්
වර්තමානයටත් අනාගතයටත් ආරම්භ වෙනනේ අද වෙන්න පුළුවන්. අදටත් වර්තමානයටත් දෙකටම වටිනාකමක් ඇති කරනවා නම් අතීතයේ විසින් එදාටත් අද දවසටත් අනාගතයටත් වටිනාකමක් ඇති කරපු යමක් තියෙනවා නම් ආන් ඒවා විතරයි ඉතිහාසය කියලා කියන්නේ. ඒකට විතරයි අපිට ඉතිහාසය කියන වචනේ පාවිච්චි කරන්න පුළුවන්. ඉතිහාසයේ හිටියා හොඳටම කාලබීල විනාශ කරපු රජවරු මේ රට අපි කතා කරන්නේ යාලා. ඒගොල්ලෝ අතීතයට එකතු වුණේ. අනන්තවත් රජවරු පාලනය කර අනන්තවත් නායක මේ රටේ හිටියා. මේ රට විනාශ කර අපි හිතනවා දැන් තමයි අපේ රට විනාශ වෙන්නේ කියලා. නෑ, බොහෝම අතීතයේදී විනාශ වුණා. අපි සමහර රජවරු ඉතිහාසයට එකතු කරලා තියෙනවා කරපු එක හොඳක් නිසා. නැත්තම් ඇත්තටම අතීතයේ සමහර ප්‍රශ්න මේ මොහොතේ ඇති වෙන මේ මාත්‍රකාව කතා කරන්න වෙන්නේත් ටිකක් අතීතයට ගිය වටිනාකමක් නැති නායක නැත්තම් රජවරු නිසා. ඒ නිසා අතීතයට එකතු වෙන්න උත්සාහ කරන්නේ නැතුව අතීතයට එකතු වුණොත් අපිට වියක් කියලා යනවා දන්නේ නැහැ. මේ ඉස්කෝලේ ඇති ඕනෑ තරම් මේ ඉස්කෝලෙන් අධ්‍යාපනය ලැබපු අය. හැබැයි ඔබ කතා කරන ඇති එක්කෙනෙක් දෙන්නෙක් ගැන. ඒ අය මේ පාසලේ ඉතිහාසයට එකතු වුණේ. අනිත් ඔක්කොම අතීතයට ගිහිල්ලා වැළලීලා ගියා. මං මේ දරුවෝ ඔක්කොටම ප්‍රාර්ථනා කරනවා මේ පාසලේ වගේම මේ රටේ ඉතිහාසයට එකතු වෙන්න ලැබෙන්න කියලා. එහෙම වෙන්නේ අද මෙන්න මේ මාතෘකාව ඉතා හොඳින් ඔබ වටහා ගත්තොත්. මම ආරම්භ කරන්නේ අම්මගෙන්. අම්මා පුංචිම කාලෙදී මං දරුවයි ඔබයි ඔබේ අම්මයි ගැන කතා කරන්න. පුංචිම කාලෙදී ඔබට දැනුම් තේරුම් නැති වෙලාවේදී ඔබ සතුට වෙනකොටත් කකුල් දෙක ගහලා අම්ම උරි දෙව්වා, අම්මට වදිනවා, මූණට ගැහුවා, එහෙම කළා. දැනුම් තේරුම් නැති වෙලාවේදී බඩගිනි වුණාම අම්මට වද දුන්නා. දැනුම් තේරුම් නැති වෙලාවේදී ඒ වගේම දැනුම් තේරුම් ටිකක් තියෙනකොට ඒ වෙලාවේදීත් බඩගිනි වෙනකොට අම්මට ටිකක් සැරෙන් කෑ ගහලා තාත්තට උනත් බැනලා පුංචි දරුවන් අපි ආහාරය භුක්ති වින්දා, කිරි ටික බෙව්වා. ටිකක් වැඩි හිටි වෙනවා දැන් දරුවා 4-5 වසර වෙනකොට අම්මා කියනවා දැන් පාඩම් කරන්න ඕනේ. ශිෂ්‍යත්වයේ තියෙනවා, ඉස්කෝලේ යන තියෙනවා, ගුරුවරු අතර කතා බහට ලක් වෙනවා, අධ්‍යාපනය ගැන ලොකු ප්‍රශ්නයක් ගැටලුවක්. ඒ ගැන උනන්දු වෙනකොට අම්මා නැත්නම් තාත්තා ඒ ගැන උනන්දු වෙනකොට මේ පුංචි දරුවෝ ටිකක් සැර වෙනවා. මට බෑ දැන් මේ වෙලාවේ. එහෙම නැත්නම් කීකරුයි වගේ එක වෙලාවක හැම වෙලාවෙම කීකරු දරුවෝ කොයි වෙලාවක හරි අම්මට තාත්තටත් බයින වෙලාවල් තියෙනවා. ඒක බොහොම සරලයි. ඇයි ඒ සරල? ඒක අපි බැන්නට අනිත් පැත්ත ඇක්සෙප්ට් කරන්නේ නැහැ, ගණන් ගන්නේ නැහැ. අම්මා මේ ඉන්නෙත් මවවරු පියවරු ඉන්නවා මේ පැත්තේ. අපි මෙන්න මේ මේක අපි පිළිගත්තොත්නේ ඒක ප්‍රශ්නයක් වෙන්නේ. හැබැයි ඒ බැන්නට අපි ගණන් ගන්නේ නැහැ. වැඩිහිටියෝ එහෙමයි අම්මා තාත්තා. ඔය දරුවෝ ටිකක් ලොකු වෙනවා. ඔන්න අවුරුදු 16, 17, 18 මේ කාලෙට කියන්නේ අපි නව යෞවන විය කියලා. මේ වෙලාවේදී ඔබේ හෝමෝනවල ක්‍රියාකාරීත්වය අධික වේගයකින් සිද්ධ වෙනවා. අන්නේ අධික වේගයකින් ඔබේ හෝමෝනවල ක්‍රියාකාරීත්වය සිද්ධ වෙනකොට ශරීරයේ අවයව පද්ධති ක්‍රියාත්මක වෙනවත් වැඩි වගේම වැඩෙනවා ඔබ ඉක්මනින්ම. ඔබේ ද්විතීක ලිංගික ලක්ෂණ පෙන්눔 කරනවා කියලා කියන්නේ මේ වෙලාවේදී. මෙන්න මේ වෙලාවේදී අපි විද්‍යාත්මකව දන්නේ ඕම ওই විදිහට අපේ ශරීරයේ ලක්ෂණ පෙන්눔 කරලා ඔබ කාන්තාවක් සහ පුරුෂයෙක් විදිහට වෙන් වෙනවා කියන එක විතරයි. මම ඔබට අද කියලා දෙනවා සිතුවිලි වලට මොකද වෙන්නේ කියලා ඒ වෙලාවේදී. අපේ සිතුවිලි ක්‍රියාත්මක වෙන්නේ මේ ශරීරයේ තියෙන පුංචිම පුංචි ශෛලයේ පටන් මේ අවයව පද්ධති මේ සියල්ලමත් එක්කමයි. ඒ වගේම හෝමෝන කියලා කියනකොට අපේ මේ වෛද්‍ය මම බොහොම පාරම්පරික වෛද්‍යවරයෙක් විදිහට වෛද්‍ය ක්‍රමයක් භාවිතා කරන්නේ. අපි කියන්නේ ඒකට මූල බීජ කියලා. මෙන්න මේ මූල බීජවල වර්ධන වේගයේ අධික වේගයකින් සිද්ධ වෙනකොට මූල බීජත් එක්ක බද්ධ වෙලා තියෙන ශරීරයේ හැම සෛලයක්ම, හැම ඉන්ද්‍රියක්ම, හැම පටකයක්ම, පේශයක්ම වගේම ඒවැ ක්‍රියාකාරීත්වයත් වේගවත් වෙනවා.
මේ ක්‍රියාකාරීත්වයත් එක්ක ඔබේ සිතුවිලි වල හටගැනීමේ වේගයත් අධික වෙනවා. ඒ නිසා ඔය කාලෙදී ඔබට කේන්ති යනවා වැඩි. ඒ කාලෙදී ඔබේ වේගවත් සිතුවිලි වල බලපෑම කොච්චරද කියලා කියනවනම් ඔබ දැන් ඔබ ඉන්න උගත් ප්‍රමාණය මේ ලෝකේ අනිත් ඔක්කොටම වඩා වැඩි කියලා හිතනවා. මේ වෙලාවේ මම දන්න දේවල් කිසි කෙනෙක් දන්නේ නැහැ කියලා හිතනවා. මේ වෙලාවේ මම තමයි ලෝකේ ඉන්න හොඳම නායකයා. බුදුහාමුදුරන්ට වැරදුණු තැන් හොයලා දෙන වෙලාව මේ. මේ වෙලාවේ හිතනවා මේ ශ්‍රේෂ්ඨ අපේ බුදුහාමුදුර අපිට ධර්මයේ පහල කරපු යහපත ස්වභාව ධර්මය ගැන කියලා දුන්නු. උන්වහන්සේගෙත් වැරදි ටිකක් හොයන්න පුළුවන් කාලයක් තමයි ඔන්න ඔය වයස. ඒ වගේම අපේ විදුහල්පතිතුමේට පාසල කොහොමද පවත්වාගෙන යන්නේ කියලා දෙන්න පුළුවන් වයසක් විදිහට හිතන වයසක්. ඒක මං හිතනවා කියලා විතරයි කියන්නේ. එතකොට හාමුදුරුවරුන්ට ධර්මයේ හැසිරෙන්න කියලා දෙන්න හිතන වයසක්. ඒ වගේම මත්පැන් වගේ, මත්ද්‍රව්‍ය වගේ අපිට නොගැලපෙන දේවල් සාධාරණීකරණය කරන්නත් හිතන වයසක්. මේ ඔබ කියන දේවල් වලට සමහර වෙලාවට මම අම්මා ගැන තාත්තා ගැන ඊටාම කතා කරන්නේ. අම්මයි තාත්තයි නිහඬව ඉන්නවා. මොකද ඔබව ඉස්කෝලේට දැම්මේ, පාසලට යොමු කරේ. අම්මා තාත්තා එච්චර ලොකු දැනුමකින් නොවෙන්න පුළුවන්. පාසලෙන් ලැබුණු අධ්‍යාපනයත් එක්ක ඔබේ ඔය ශාරීරිකව සිද්ධ වෙන වේගවත් සංවර්ධනයත් එක්ක සිතුවිලි වේගයෙන් හට ගැනීමත් එක්ක ඔබේ හටගන්න ඒ ආවේගය හැම වෙලාවෙම ඔබ ඔබේ ඔබට මේ ලෝකෙට සමතෙක් ජගතෙක් කියලා හිතලා අනිත් හැම කෙනෙක්ම පහත් කරන්න පුළුවන් හොඳ කතා විලාශයක් එනවා. අනිත් අයව පහත් කරලා හෙලා දකින්න පුළුවන්. හෙලා දකිනවා කියලා කියනකොට ඒකට මොලයක් කියලා කියන්න බෑ, දැනුමක් කියලා කියන්න බෑ. දැනුමෙන් තොර කතිකත්වයක් එනවා. ඒ නිසා මේ කතිකත්වයට අපි යටත් වෙනවා වැඩිහිටියෝ විදිහට. මොකද අපිත් දන්නවා ඔය කාලේ අපි හොමයි කියලා. අම්මා තාත්තා හොඳටම දන්නවා ඒ කාලේ අපිත් ඔන්න ඔය වගේ තමයි කියලා. මොක ටිකක් කල් යනකොට හරියයි කියලා සද්ද නැතුව ඉන්නේ. හැබැයි ඒ කාලේදී අපි ගොඩක් පව් පුරව ගන්නවා. ඒ වෙලාවේදී අපි ඕන දේ කන්න දුන්නේ නැත්නම් අපි බත් පිඟාන විසි කරන්න තරම් අපිට කේන්තියක් එනවා. ඒ වෙලාවේදී අපිට ඕන ඇඳුම අරන් දුන්නේ නැත්නම් අපි තියෙන ඇඳුම ඉරලා දාන කෙනෙක් බවට පත් වෙනවා. දරුවෝ එහෙමයි. ඒ වගේම මේ වෙලාවේදී අවශ්‍ය නැති තාක්ෂණික උපකරණ, අත්‍යවශ්‍ය තාක්ෂණික උපකරණයක් බවට ඔබේ මං කියපුවර දැනුම නැති නමුත් තර්කයේ හැකියාවෙන් ඔබ ඔප්පු කරලා පෙන්නලා ඉවර වෙලා අම්මා තාත්තා ගේ තියෙන මුදල් මේ වෙලාවේදී ගන්න ඔබ දක්ෂ වෙනවා. මේ විදිහට ඔබ අම්මට තාත්තට ওই විදිහට ඉතින් බොහොම අවනඩු ඇති කරන යෝගයක් තමයි අවුරුදු 16 ඉඳලා 19 වෙනකන් කාලේ. මොකද ওই කාලේ තමයි හරි සීග්‍රෙන් වර්ධනය වෙන්නේ ඔබේ ශරීරයේ හෝමෝනවල ක්‍රියාකාරීත්වය. අධික වේගයක් තියෙන කාලයක්. මේක ටිකක් ඊට පස්සේ අවුරුදු 19 20 විතර වෙනකොට ඔක නිකම්ම නතර වෙලා යනවා. ඊට පස්සේ අපි එතන අර වගේ යුගයක් නැහැ. හැබැයි ඔය වෙලාවේදී ගත්තු සමහර ඉතුරු වෙච්ච දේවල් මොලේ තියෙනවා. එහෙම තියලා 21 22 විතර වෙනකොට දැන් ඉතින් මම උසස් අධ්‍යාපනය කරන්න ඕනේ. එහෙම නැත්නම් මට අධ්‍යාපනය කරගන්න බැරි වුණා නම් අර ඔල මොට්ටලකම් වල අම්මලා තාත්තලා කොච්චර කිව්වත් අහන්නේ නැතුව මං අධ්‍යාපනය කරගන්න බැරි වුණා නම් ඒකත් අම්මගේ තාත්තගේ පිටින් දාලා අම්මට තාත්තට බැනලා තියෙන රැකියාවක් හෝ නැත්තම් ශ්‍රමයෙන් තොරවම අම්මගෙන් තාත්තගෙන් මකකා බිබී ඉන්නව සමහර පිරිසක් වද දෙනවා. ඒ වගේම සමහර වෙලාවට උසස් අධ්‍යාපනයට ගියොත් ඒකට මිල මුදල් හෝ තමුන්ට අවශ්‍යතා මදිපාඩුවක් වෙනවනම් අම්මලා තාත්තලා හැදුවනම් අපිට වියදම් කරන්න ඕනේ නේ කියලා ඔය මතය ගෙනල්ලා බොහොම දරුණු විදිහට අම්මට තාත්තට කතා බහ කරලා තලා පෙලා තමුන්ගේ වැඩේ කරගන්නවා. එහෙම කරගෙන ඔබ රැකියාවකට යනවා. එහෙම නැත්නම් ඔබ සමාජයේ උසස් හෝ පහත් හෝ එහෙම නැත්නම් සම මට්ටමේ හෝ කුමන හෝ තත්වයකටපත් වෙනවා. ඒපත් වෙලත් ඔබ සමහර වෙලාවට අපි කියමුකෝ බේබද්ද එක්ුණා කියලා. ඒත් අම්මට තාත්තට තමයි බයින්නේ. ඒ වගේම දකින පේන අයත් අම්මට තාත්තට බයින්නේ ඔබ. එහෙම නැත්නම් ඔබ සාමාන්‍ය ඔබ රැකියාවක යෙදෙනවා. රැකියාවක යෙදෙනකොට අම්මා තාත්තා ඕනේ ඔබව ඔබේ බත්පත නැත්තම් ආහාරය සපයන්ට. මම කියන්නේ
වියදම ගැන නෙමෙයි, ශ්‍රමය ගැන. එහෙම නැත්නම් ඔබ ඊගාවට විවාහය වෙනවා. විවාහ වුණාම අම්මා තාත්තා ඕනේ දරුවෝ බලා ගන්න. නැත්නම් නෝනාගේ තනියට තියන්න, නැත්නම් අම්මා තාත්තා ඕනේ මහත්යව, අම්මා කොහොමද හදාගත්තේ තාත්තව කියලා අහගෙන එතනින් එහාට තමන්ගේ මහත්යව හදාගන්න මේ පැත්තට. ඒ වගේ අම්මව තාත්තව අපි පුදුම විදිහට අපි පාලනය කරනවා වගේම තලා පෙලා දමනවා. තව ටිකක් වැඩි හිටි වෙනකොට ඔන්න ඉඩකඩම් වල ප්‍රශ්න එනවා. ඒ වෙලාවට අම්මව තාත්තව හිරේට යවන්න පුළුවන් අපිට. අම්මට තාත්තට ගහනවා මේ වැඩිහිටි ඉංජිනේරුවෝ, තාක්ෂණවේදියෝ, ඒ වගේම වෛද්‍යවරු, ගුරුවරු. අපිට නැහැ ભેදයක් ඒකේ. අපි බොහොම දැනුම තියන අය. ඒ දැනුමෙන් කොච්චර උසස් වුණත් අපි අම්මට තාත්තට කරන නිග්‍රහය එහෙම නැත්තම් හානිය නැති කරන්නේ නැහැ. මේක වරින් වර සිද්ධ වෙනවා අපි අතින්. ඒ විදිහට අපි අම්මා තාත්තා සමහර වෙලාවට බලා ගන්න විදිහක් නැහැ කියලා අපි ඊළඟ සහෝදරයට, ඔහොම නැත්තම් සහෝදරියට, නැත්තම් කවුරු හරි බලා ගනින් කියලා අතාරින අයත් ඉන්නවා. අපි එහෙමයි අම්මා තාත්තව දිහා බලන්නේ. දරුවෝ එහෙමයි. හැබැයි අම්මා තාත්තා අපේ දිහා බලන්නේ අපි උපදින්න අවුරුද්දකට ඉස්සලා ඉඳලා. ඒ බලන්න පටන් ගත්ත එක කවදාවත් අම්මෙක් තාත්තෙක් ඒ අම්මා තාත්තා මැරලා යන කම අතාරින්නේ නැහැ. එහෙම තමයි ඔබේ මව සහ පියා. එහෙම අම්මලාට, එහෙම තාත්තලාට ඔබ උපදින්න අවුරුද්දකට ඉස්සලා ඔබ දිහා බලන්නේ කියලා කියන්නේ අපි සාමාන්‍ය දස මාසයක් කුසේ ඉන්නේ. එතනදී අම්මයි තාත්තයි අපේ පැවැත්ම ගැන හිතන්න පටන් ගන්න. ඊළඟට බොන බෙහෙත රැකෙන්න ඕන විදිහ එන්නත් මේවා, මේ ඊගාවට අපි භාවිතා කරන්න ඕනේ ආහාර, මේ ඔක්කොම මේ අපි ගැන මං උපදින්න අවුරුද්දකට ඉස්සලා ඉඳලා හිතන්නේ අම්මා. ඉතින් අපි කොච්චර වයසට ගියත් දැන් 16යි 17යි නම් අම්මා අවුරුදු 18ක් ඔයගොල්ලෝ ගැන හිතලා ඉවරයි. ඔබට වඩා වයසෙන්, මේ අපිට වඩා වයසෙන් අවුරුද්දක් වැඩියෙන් අපි ගැන හිතපු අය අම්මයි තාත්තයි කියලා. එහෙම මැරෙනකම් අපි ගැන හිතපු අම්මා තාත්තට අපි සලකන විදිහ තමයි මං ඔය කිව්වේ. ඒක අපි කරලා තියනවා කවුරු. අපි බැනලා තියනවා. අපි බොහොම හිත රිදවලා තියනවා. ආන් එහෙම කරන්න පුළුවන් අපිට අම්මටයි තාත්තටයි පෙනිපෙනීම බයින්න පුළුවන්, තල්ලු කරන්න පුළුවන්, නැත්තම් මෙහෙමයි කියලා අපිට අපේ ආවේගය පෙන්වන්න පුළුවන් අපිට. හිතනවාද අම්මට තාත්තට හොර බොරු වංචා කරන්න බැරි වෙයි කියලා? අපිට ඒක ඕනෙවටත් වඩා හොඳට කරන්න පුළුවන්. ඒ නිසා මත්පැන් මත්ද්‍රව්‍ය කියලා කියන්නේ දරුවෝ කවදාවත් ඒ මට්ටමේ අය හැරෙනකොට එතනින් ඉහළ ඉන්න අයත් එක්ක වැඩිහිටියොත් එක්ක ප්‍රසිද්ධියේකට කරන කටයුත්තක් නෙමෙයි. ප්‍රසිද්ධියේ භාවිතා කරන දෙයක් නෙමෙයි මත්පැන් කියලා කියන්නේ. මත්ද්‍රව්‍ය කියලා කියන්නේ මත්කුඩු හෝ දුම්වැටි හෝ කුමන හෝ දෙයක්. එනිසා මං අර අම්මා තාත්තගේ කාරණාව කියපු කියනකොට ඔබට වැටහුණා වගේම කවුරු හරි කෙනෙක් අම්මට තාත්තට හොරෙන් දෙයක් නොකරයි කියලා හිතන්න බෑ. ඒක කරන්න පුළුවන් හරි පහසුවෙන්. මොකද පෙනිපෙනී කරපු දේවල් ටිකේ තරම දන්න නිසා. එනිසා මම මේ වෙලාවේදී ඔබට කියන්නේ නෑ, මංගාව ඉන්නවා 8000කට පමණ කිට්ටු වෙන ශිල්පදාරෙන්. මේ ශිල්පදාරෙන් කියලා කිව්වහම අවුරුදු 18ට වැඩි, ඒ වගේම අවුරුදු 80 දක්වා විතර වයස ඉන්න පිරිසක් තමයි මේ ශිල්පේ ඉගෙන ගන්නෙ. මේකේ ඔබ හිතුවට මහා ගහගෙන මරාගෙන කොටාගෙන යන දෙයක් කියලා ඒක එක විෂයක් විතරයි. මේ ශිල්පේ ආධ්‍යාත්මයත් එක්ක බද්ධ වුණු විෂයන් ගණනාවක් තියෙනවා. මේ විෂයන් එක්ක බද්ධ වෙන මේ මංගාවට අලුතෙන් එන අය එනවා, හොඳ බේබද්ද වෙනවා, මත් කුඩු පාවිච්චි කරන අය එනවා, මත් ද්‍රව්‍ය විවිධ අයරින් පාවිච්චි කරන අය එනවා. අපි දන්නවා සමහර අය අපි දන්නේ නැහැ එහෙම පාවිච්චි කරනවා කියලා. හැබැයි කොත්තනකදිවත් මම කියන්නේ නැහැ ඒක කරන්න එපා කියලා. කිසිම තැනකදී අපි එහෙම සඳහනක්වත් කරලා නැහැ මත් ද්‍රව්‍ය පාවිච්චි කරන්න එපා, ඒක කරනවා නම් හේන්න එපා, ඒවා කියලා නැහැ.
හැබැයි මාස 3ක් විතර අපිත් එක්ක ඉන්නේදී ඒ දන්නේම නැතුව ඒවෙන් ඈත් වෙලා යනවා. බැරිම වුණොත් මාව පුද්ගලිකව ඇවිල්ලා හම්බෙනවා. ඒ හම්බුණාට පස්සේ ආයෙත් මාස 3කද විතර ඒක නවත්තන. ඉතින් ඒත් මම උපදෙස් දෙන්නේ නවත්තන්න කියලා. මං ඉතින් වෙන වෙන වැඩ තියෙනවනේ අපිට. ඒව ගැන තමයි සාකච්ඡා කරන්නේ. මම ඔබට කියනවා ඔබේ අධ්‍යාපනය ගැන ඔබ හොඳින්ම දත යුතුයි. මම ඔබට කියන්නෙත් නැහැ මත්පැන් හෝ මත්ද්‍රව්‍ය හෝ භාවිතා කරනවා නම් පාසල් ශිෂ්‍ය විදිහට ඒක නවත්තන්න කියලා. ඇයි? මම කියනවා ඔබට අධ්‍යාපනය ගැන හොඳ කතාවක්. අධ්‍යාපනය කියන වචනේ මොකද තේරුම දන්නවද ඔබ? විවිධයි, විවිධ විදිහට අර්ථකථනය කරන්න පුළුවන්. අධ්‍යාපනය කියලා කියන්නේ අධ්‍යාත්මයෙන් පරිණත වීම. අධ්‍යාත්මය කියලා කියන්නේ මොකද්ද කියලා ඇහුවොත් දැන් ඔබ කියන්න දන්නේ නැහැ. හැබැයි ඔබ මෙතන ඉන්නවා පාසලේ අවසන් වසරේ අය. ඇයි ඒ? මේක ඔබේ වැරද්දක් නෙමෙයි. අධ්‍යාපනය කියන වචනේ අධ්‍යාපනයේ අධ්‍යාත්මයෙන් පරිණත වීම කියන ඒ අර්ථය ගිලිහිලා ගියා. දැනුමෙන් පරිණත වීම කියන අර්ථයට අධ්‍යාපනය කියන ඒ උතුම් වචනේ පරිවර්තනය වුණා. ඒ නිසා ඔබට අධ්‍යාත්මය කියන වචනේ ගැන හැඟීමක් නැහැ, දැනෙන්නේ නැහැ. දැනුණා නම් ඔබට අද අපි මේ වගේ කතාවක් කියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මත්පැන් ගැන, මත්ද්‍රව්‍ය ගැන. අධ්‍යාත්මය කියලා කියන්නේ ඔබට හිතුනොත් මේ වෙලාවේ නැගිටලා හුවක් කියන්න. එහෙම හිතෙනවා. නැත්තේ නෑ. ඇයි ඒක කරන්නේ නැත්තේ? මේ වෙලාවේ එකිනෙකා ඔහොම කතා කරගන්න පුළුවන්. හැබැයි මං කියන්නේ තනියම නැගිටලා හුවක් කියන්න හිතනවා. ඇයි ඒක කරන්නේ නැත්තේ? ඒක කරන්න කියලා මං කෙනෙකුට කිව්වොත් මෙතනදී මං ඇඟිල්ල දික් කරලා පොඩ්ඩක් බලන්නද කාට හරි ඒක කියන්න මේ පැත්තෙන් හරි. එහෙම කිව්වොත් ආන් එහෙම මේ ඇඟිල්ල දිග ඇරගෙන එනකොට මොනවා හරි දෙයක් හිතෙනවද ඔබට? දැනෙනව මොනවා හරි දෙයක් හිතට? මගේ පැත්තට ඇඟිල්ල දික් කරයි දන්නේ නැහැ වගේ කියලා එකක් දැනෙනවා. ඒ දැනිලා ඇඟට හිතට මොනවදෝ අමුත්තක් දැනෙනවා. ඒක කරන්න හොඳ නෑ කියන දැනුම ගැන නෙමෙයි මම මේ කියන්නේ. ඒක දන්නවනේ අපි කොහොමත් මෙතන සභාවක්, මෙතන කෑ ගහන්න බෑ, මෙතන අහගෙන ඉන්න විතරයි ඔයගොල්ලන්ට අයිතියක් තියෙන්නේ. ඒක තමයි මේ ස්වභාවයේ ස්වභාවය. ඒක ඔබේ දැනුම. මං ඒ දැනුමට එහා ගිය එකක් තියෙනවා. ඒ එහා ගිය දෙයක් දැනෙනවා. ඒක කියන්න තේරෙන්නේ නෑ. අන්න ඒකට අධ්‍යාත්මය කියලා කියන්නේ. ඒ අධ්‍යාත්මය තමයි ඔබව මෙතනින් නැගිටලා රහූ කියන එකෙන් පාලනය කරන්නේ. මේ වෙලාවේ කෑ ගහන කතා බහ කරන එකෙන් පාලනය කරන්නේ. ඔබ දෙන්නෙකුට මේ වෙලාවේ කතා බහ කරන්න පුළුවන් මම මේ කතා කරද්දී. හැබැයි ඒක ඔබේ සිතුවිල්ලෙන්ම පාලනය කරන්නේ එතන තියෙන අධ්‍යාත්මය. එහෙනම් ඒ අධ්‍යාත්මය කියලා කියන දේ ගොඩනැගුණේ කොහෙන්ද? මතුනේ කොතනින්ද? මතුනේම ඇයි ඔබ පාසලට එනකොට සුදු ඇඳුම් අඳින්නේ? ඔබ කාට හරි හිතුනොත් පාට ඇඳුමක් ඇඳගෙන එන්න කියලා, එහෙම නැත්නම් ඔබට ඔබේ අම්මා කියනවා අද හැමදාම සුදු ඇඳුම් ඇඳගෙන යන්නේ, ඇඳගෙන බලයන් කොන්න ඔය පාට ඇඳුමක් කියලා කිව්වොත් ඔබ මොකද කියන්නේ? ඒක හරි අමුත්තක් වෙනවා ඔබට. ඒක තේරෙන්නේ නැති වෙනවා. ඒක කොහොමද විසඳගන්නේ කියන්නේ? නෑ නෑ, මේකට සුදු ඇඳුම් විතරයි අපි ඉස්කෝලේ ඇඳින්නේ. ඒක උනේ පුංචි කාලේ ඉඳලම ඔබ පුරුද්දක් බවට පත් වුණා. ඒකට කියන්නේ අපේ විනය කියලා. පාසලේ විනය නැත්තම් ගෙදර ඉන්නේදී ඔබ දරුවෙක් විදිහට ජීවත් වෙනකොට ඇතිවන විනය. මෙන්න මේ විනයවත් භාවයත් එක්ක දිගු කාලයක් ඔබ ඔබේ ජීවිතේ ගත කළොත් ඔබ දන්නේම නැතුව විනය මත තියෙනවා නීති රීති මාලාවක්. ඒ නීති රීති මාලාව ඔබේ ශරීරයේ අභ්‍යන්තරයේ සිතුවිලි මොළය හා කා වැදිලා ඒක ඔබේ වෙනවා. ඒ ඔබේ වුණාට පස්සේ ඒකට විරුද්ධව ඔබට වැඩ කරන්න බෑ. ඒක ඔබේ බවට පත් වුණාට පස්සේ ඔබ එයින් මිදෙන්නේ නැහැ. ඒ නිසා අන්නේ මිදෙන්නේ නැති ගුණය, ඔබට කා වැදුණු ගුණය තමයි අධ්‍යාත්මය කියලා කියන්නේ.
ඒක මේ පාසලේ ඇති කරනවා. හැබැයි මේ අර්ථවත් කරලා දෙන්න අපේ අධ්‍යාපන දැනුම ඒකට යොමු වෙලා නැහැ. ඒ නිසා තමයි අපි මේ පටන් ගන්නකොටම අපේ ගෞරවනීය මහා සංඝරත්නයේ ආශිර්වාදය ගත්තේ. අපේ මේ සංස්කෘතියක් විදිහට අපේ විනයක් එක්ක බැඳිලා. ඒ නිසා තමයි මම ආරම්භයේදී ඔබෙනුත් අවසර ගත්තේ. ඔබ පුංචි දරුවෝ වුණාට ඉතින් ඔබේ අවසරය නැතුව මට බෑ මේක කරන්න. අපි විනයකට යටත්තල එක අපේ වෙලා. අපි ආධ්‍යාත්මයෙන් පෝෂණය වෙලා. මේ හැම තැනම තියෙන ආධ්‍යාත්මය. ඒ නිසා අපි කුමන හෝ හේතුවක් උඩ තමුන්ගේම රීතියක් ගොඩනගලා, නීති නෙමෙයි ඔබ, රීතියක් ගොඩනගලා තමුන් එකඟ වෙලා තියෙන තැනක් තියෙනවා නම් ඒක කඩා බිඳ දැමෙන්න උත්සාහ කරනකොට, ඒක කැඩිලා බිඳලා යන්න සිද්ධ වෙනකොට හිතට දැනෙන දෙයක් තියෙනවා. ආපස්සට ඇදෙනවා හොරකමක් කරන්න කියලා. ඉස්සරලාම හොරකම කරනකොට පුදුම චකිතයක්, බියක් අත වෙවුලනවා. ආපස්සට යන්න හිතෙනවා, අතාරින්න හිතෙනවා ඒ හොරකම. ඒ තමයි ආධ්‍යාත්මික ශක්තිය. ඒකෙන් මුදවන්නයි ඒ ශක්තිය වැය කරන්න හදන්නේ. ඒ වගේම මම ඔබට කියනවා, ඔබ ඉස්සරලාම මත්ද්‍රව්‍යයක් හෝ මත්පැන් හෝ මත්කුඩු හෝ කුමන හෝ දෙයක් අතට පත්තුන ගමන් ඔබට දැනෙන හැඟීමක් තියෙනවා. ඒ හැඟීම ඒක පාවිච්චි කරන්න එන හැඟීම නෙමෙයි. ඒකට විරුද්ධ වෙන හැඟීමක් ඒක ඔබ හඳුනා ගන්නවා. ඒ හඳුනාගෙන එක්ක අත වෙවුලනවා. එහෙම නැත්නම් ඒක අයින් කරන්න හිතෙනවා. චකිතයක්, බියක් ඇති වෙනවා. මේ ඔක්කොම එකතු වුණාම ඒකට කියන්නේ ආධ්‍යාත්මය කියලා. අන්න ඒ ආධ්‍යාත්මය තුලින් ඔබව යහපත් නිවැරදි කරන්න උත්සාහ කරනවා. ඔබ දන්නේ නැතුවම පළවෙනි අවස්ථාවේදී විතරක් නෙමෙයි, දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි, දහස්වෙනි අවස්ථාවේදීත් ඔබ ගාව ඒ ආධ්‍යාත්මය තියෙනවා. පුංචි කාලේ ඉගෙන ගත්තු, පුංචි කාලේදී අවබෝධ කරගත්තු, අම්මගෙන් තාත්තගෙන් සහ පන්සලෙන් ලබා ගත්තු. ඒ නිසා ඔබ දහස් වාරයක් දැන්මත් ද්‍රව්‍ය පාවිච්චි කරපු කෙනෙක් වුණත් ඒ ආරම්භ කරනකොට දන්නවා තමුන්ගේ ආධ්‍යාත්මය මේක පිළිකුල් කරනවා කියලා. ඒ වගේම මතක තියාගන්න, කිසිම කෙනෙක් මත්ද්‍රව්‍ය සහ මත්පැන් සහ මත්වීම ගැන නොදැන පාවිච්චි කරන්නේ නැහැ. අපි හිතනවානේ පාසල් දරුවෝ හරි පව් අපි අනුකම්පා කරන්න ඕනේ, මේ අය නොදැන මේ මත්ද්‍රව්‍ය වලට ගොදුරු වුණානේ කියලා හිතනවා. එහෙම වෙන්නේ නැහැ. දැනගනමයි වෙන්නේ. දන්නවා මත් වෙනවා කියලා දැනගෙන වෙන්නේ. ඒ නිසා අපි වැඩිපුරම අනුකම්පා කරන්න අවශ්‍ය නැහැ මත්පැන් පාවිච්චි කරන, නැත්නම් මත්ද්‍රව්‍ය වලට බැහැ වුණු පුංචි දරුවන්ට. ඒ අය දැනගෙන ඒක කරන්නේ. ඒ විතරක් නෙමෙයි, වයස 81 කෙනත් මේ වෙලාවේ පාවිච්චි කරනවා, ඒක දැනගෙනයි කරන්නේ. වැඩිහිටියොත් මේ වෙලාවේ පාවිච්චි කරන මේ මත්ද්‍රව්‍ය මත්පැන් මේ සියල්ල ගැන දැනගෙනමයි කරන්නේ. අපිට ප්‍රශ්නේ තියෙන්නේ නොදැන කරන දෙයින් අපි ඉක්මනට මුදවන්න පුළුවන්. නොදැන කරන වරද්දෙන් අපිට මුදවන්න පුළුවන් ඕනම කෙනෙක්ව. එයා දැනුවත් කිරීම කරපු ගමන්ම දැන කරන වරදෙන් තමයි අපිට මුදවන්න බැරි. ඒක තමයි භයානක. අපි පන්සිල් පද පහ හැම උදේම ගන්නවා. හැබැයි දන්නවා පන්සිල් පද පහ කඩ කරන්න හොඳ නැහැ කියලා. දැනුවත්ව පන්සිල් පද පහ කඩ කරන කෙනෙක් බේර ගන්න හරි අමාරුයි. ඒ නිසා අපි දැනුම කියන වචනේත් එක්ක තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. දැනුමට එහා ගිය දෙයක් අපිට අවශ්‍යයි. ඒකට අපි කියනවා අවබෝධය කියලා. මෙන්න මේ අවබෝධයයි අපි සාක්ෂාත් කරගන්න ඕනේ. අවබෝධය කවදාවත් වෙනත් දැනුමකින් යටපත් වෙන්නේ නැහැ. වෙනත් පාලනයකට හසු වෙන්නේ නැහැ අවබෝධය. ඒ නිසා අපි අවබෝධය ලබා ගන්න ඕනේ. ඒ නිසා මම ඔබට කියලා දෙනවා කංසා ගැන. ටිකක් ප්‍රබෝධමත් වුණා මේ පැත්ත. කංසා ගැන කියන්නේ ඉස්සෙල්ලා ඒක ප්‍රබෝධය වැඩි නිසා මම දුංකල ගැන කියනවා. ඒක මේ හැමෝටම පේන්න දකින්න තියෙන දෙයක් නිසා. මං කියන්නේ දුංකල දැකලා තියෙන අය අත උස්සන්න කියලා.
මං ඒ වුණාට අහන්න කැමති දුංකල කාලා තියන අය ඉන්නවද කියලා මේ හරි. අපි කොහොම වුණත් දුංකල කියලා කියන්නේ මත්ද්‍රව්‍යයක්. ඒක මත් වෙන්නේ කොහොමද කියලා ඔයගොල්ලෝ දන්නේ නැහැ. මත් ඒක පාවිච්චි කරපුවාම මත් වෙන බව දන්නවා. පුංචි දරුවෝත් දන්නවා. ඒකයි මං කියන්නේ දැන් අවුරුදු මේ පාසල ගැන මම අධ්‍යයනය කරලා නැහැ. මම දන්නවා විදුහල්පතිතුමාව මම පුතණියව මම විශ්වාස කරනවා, අපේ ගුරුවරුන්ව විශ්වාස කරනවා. අපි හිතනවා රටේ තියෙන ප්‍රධාන පාසල් මේ පාසල ඇතුළු කොළඹ ඒ වගේම ප්‍රධාන නගරවල තියෙන පාසල් වල ළමයි තමයි ගොඩක් වැරදි කරන්නේ කියලා. එහෙම තමයි අපි හිතන්නේ. ඇත්තටම කිව්වොත් ඒක එහෙම නෙමෙයි. ඒ අය තමයි ප්‍රධාන නගරවල මේ වගේ ටිකක් වැඩිහිටි පාසල් ලොකු ඉස්කෝලවල නගරාසන්න පාසල් වල ළමයි තමයි වරදෙන් මිදෙන්න වැඩිපුර දන්නේ. ඒ නිසා මම ඔබ ගැන ආඩම්බරයෙන් කතා කරන්නේ. නොදන්නේ ග්‍රාමීය පාසල් වල ළමයි. ග්‍රාමීය පාසල් වල ළමයි හිතනවා කොළඹ ඉන්න ළමයි නැත්තම් ප්‍රධාන නගරේ ඉන්න ළමයි මෙන්න මෙහෙම වෙන්න ඇති කියලා. මද්ද්‍රව්‍ය පාවිච්චි කරනවා ඇති, කෑ ගහනවා ඇති, ගුරුවරුන්ට බයිනවා ගහනවා ඇති, එහෙම කියලා හිතනවා යාලා. එහෙම හිතලා ඒගොල්ලෝගේ ලෝකයක් ඒගොල්ලෝ පුංචි ඉස්කෝලවල හදා ගන්නවා. එහෙම තමයි යාලා වැඩිපුරම මද්ද්‍රව්‍ය වලට ලොල් වෙන්නේ. මද්ද්‍රව්‍ය පැත්තට යොමු වෙන්නේ යාලව යොමු කරන විදිහ මම පස්සේ කියන්නම්. ඒ වගේම මේ වගේ පාසලක් මේ ප්‍රධාන පාසලක් මේ රටේ තියෙන මේ පාසලට කවුරු හරි ශිෂ්‍යෙක් හෝ ශිෂ්‍යාවක් මද්ද්‍රව්‍යම විතරක් නෙමෙයි වැරදි චර්යාවක් හෝ වැරද්දක් හෝ මත්පැනින් හෝ මද්ද්‍රව්‍ය වලින් හෝ සිද්ධ කරනවා නම් ඒ කවුරුත් නෙමෙයි ග්‍රාමීය පාසලකින් ආපු කෙනෙක් කියලා මම විශ්වාසයෙන්ම කියනවා. මේ නගරේ ඉන්න අය දන්නවා හොඳටම ආරක්ෂා වෙන විදිය. ඒ අයට අත්දැකීම් තියෙනවා කොහොමද මේ නගරය හරහා ගමන් කරන්න කියන එක. ඒ අයගේ අත්දැකීම ප්‍රබලයි නගරේ සිද්ධ වෙච්ච දේවල් එක්ක තමුන්ගේ වටපිටාවේ සිද්ධ වෙච්ච දේවල් එක්ක. නොදන්නේ අත්දැකීම නැත්තෙම ග්‍රාමීය පාසල් වලින් එන අයට. ඒ නිසා අපි අද කතා කරන්න ඕනේ මේ ප්‍රධාන පාසලේ ඉඳලා ග්‍රාමීය පාසල් වල ඉන්න සියලුම දරුවන්ට දැනෙන්න. ඔබ මං කිව්ව දුම්කොළ ගැන තමයි කියලා දෙන්නේ. දුම්කොළේ අද ඔබ ඉල්ලන්න ඔබේ විද්‍යාව ගුරුවරයාගෙන් මේ දුම්කොළ ගැන මම මේ කියන දේවල් එක පරීක්ෂණයක් කරන්න. බොහොම සරල පරීක්ෂණයක් මේ ගෙදරදිත් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබ පාවිච්චි කරනවා නම් ඒ මොහොතේ කරලා බලන්නත් පුළුවන්. ඒ දුම්කොළය වේලිලා තියෙන්නේ හොඳටම. වේලලා තියෙන්නේ මොනවා හරි ද්‍රාවණයක් හරි ද්‍රව්‍යයක් හරි එකතු කරේ නැත්නම් මේක පවත්වාගෙන යන්න බෑ, තියන්න බෑ. දුම්කල නරක් වෙනවා කියලා නෙමෙයි කියන්නේ. වචනේ දුම්කල නරක් වෙනවා කියලා කියන්නේ අපි. දුම්කල කුණු වෙනවා කියලා කියන්නේ. මිනිස්සු නරක් වෙනවා කියලා කියනවද මේ මැරුණාට පස්සේ? මැරුණු සතෙක් නරක් වෙනවා කියලා කියනවද අපි? ඒකට කියන්නේ කුණු වෙනවා කියලා. මල කුණ කුණු වෙනවා, කුණු ගඳයි එන්නේ. ඇයි මේ ශාකයක පත්‍රයකට කුණු වෙනවා කියලා කියන්නේ? ඒක නරක් වෙන්නේ නැහැ. ඒ කුණු වෙනවා කියලා කියන එකේ අර්ථය ඔබ හොඳට වටහා ගන්න පුළුවන් ওই දුම්කොළයකට වතුර ටිකක් දාලා බලන්න. වතුර ටිකක් දාලා ටිකක් වහලා තියන්න, තියලා ඉවර වෙලා එක ක්ෂණයකින් සිද්ධ වෙනවා. නමුත් ඔබ දවසකට විතර පස්සේ බලන්න. හොඳට දිගාරින් උත්සාහ කරන්න. ඔබ ඉන්නේ පත්ත බලාතේ ඒ තරම් පණුව ගොඩක් ඒක. දුම්කොළේ කියලා කියන්නේ. දුම්කොළෙන් පණුව තමයි හැදෙන්නේ ටක් ගාලා වතුර ගෑවුණු ගමන්ම. දැන් මොනව හරි ඔබට හිතෙනවද? වේලෙච්ච දුම්කොළයක් කටට ගත්තාම මොකද වෙන්නේ? වෙන්නේ ඔන්න ඔය භයානක පණුව ලොකු දෙයක් මේ මොලේට කරන එක.
ඒකට තමයි අපේ බුලත් විට කණ ඇත්ත බැහි වෙලා ඉන්නේ. දන්නේ නැහැ හැබැයි. දුම් කොළ පාවිච්චි කරන අය දන්නේ නැහැ මේ බව. ඒ නිසා ඔබ දැනුවත් වෙන්න. මේ දුම් කොළය කියලා කියන නැත්නම් මේ ශාකපත්‍රය හරි භයානකයි. මේ ශාකපත්‍රවල වේලලා ගත්තාම තියෙන සැර, ඒ වගේම හානි, වසවිස ඉවත් කරන්න බොහොම ක්‍රම තියෙනවා. නමුත් එහි තියෙන ජීව ගුණයත් එක්ක නැත්නම් ඒක සත්වයේ ගුණයත් එක්ක බද්ධ වෙලා තියෙනවා නම් ඒක විනාශ කරන්න බෑ. වෙන් කරන්න බෑ. ඒක කොච්චර වියලි තත්ත්වයේ තිබ්බත් ආයේ තෙත් උළුගමම්ම ඒකේ අර ජීවි ගුණය මතුවෙනවා. දුම් කොළේ හැම වෙලාවෙම පණුව ගොඩක් නිර්මාණය කරන්න බලාගෙන ඉන්න බීජ ටික තියෙනවා එතන. ඒ කොළේ තියෙන එක ඒක වෙන සමනලෙක් ඇවිල්ලා එහෙම තියලා ගියපු බිත්තර එහෙම නෙමෙයි. ඒ කොළේම තමයි මේ පණුව බවට පත් වෙන්නේ. ඒ නිසා ඔන්න දැන් මත් වෙන හැටි කියනවා මම. දුම් කොළේ ඔන්න ආහාරයට ගන්න එක වෙනයි, දුමක් විදිහට යන එක තව විදිහක් ඒක. දැන් ඔන්න ආහාරයට ගන්නකොට නැත්තම් අපි මේ දුම් කොළත් එක්ක බැඳිච්ච වස් අපේ මද්‍රව්‍ය ශරීරගත කරගපුත්තු ගමම්ම මේ කටට එනකොටම මේ ඉන්ද්‍රියන් සියලුම දේ සියලුම ඉන්ද්‍රියන් මේ හා සම්බන්ධ වෙන ආමාශය, ඒ වගේම ඒ ජීර්ණ පද්ධතියත් එක්කම තියෙන හැම ඉන්ද්‍රියයක්ම දැනගන්නවා මේ අපිට අදාළ නැති කෙනෙක් ආවා කියලා. එහෙම ආපු ගමම්ම කරන්නේ මෙතන තියාගන්නත් බයයි. එළියට දාන්නෙත් නැහැ. එළියට දාන එකේ අයිතිය තියෙන්නේ මේ කටට ගත්ත එකගෙනේ. ඒක කරන්න බෑ. ඉන්ද්‍රියන් වලට මුල් වෙලා මේ ආමාශයට ඇවිල්ලා ටක් ගාලා අත දාලා එළියට දාන්න බෑ. මේක අපිට ගැලපෙන්නේ නැහැ කියලා. ඒ ඉඳ කටට ගත්තේ මේ මම ඔබ ඒක එළියට දාගන්න බැරි නිසා කරන්න තියෙන හොඳම විදිය ගන්න. ගත්තු ගමම ඉක්මනට ආමාශයට ගෙනියන්න හදනවා. ඒ ගෙනියනකොට මේ කොහෙවත් ගෑවෙන්නේවත් නැතුව ගෙහෙන්න උත්සාහ කරනවා. ආමාශයට ගිය ගමම්ම මේ ආපු අමුතු සතාව ආමාශයේ බිත්තියට, ඒ ආමාශයෙන් පස්සේ ගමන් කරන ඉන්ද්‍රියන් වලට, මේකේ සාරය අරන් යන අනෙක් ඉන්ද්‍රියන් මේවට හානි කරයි කියලා ටංගල වහ ගන්නවා මොනවෙන්ද? ආමාශයේ තියෙන මොනවා හරි දෙයක් අල්ලන්. ඉතින් ආහාර පෙරගත්තු ආහාර තියෙනවනේ. ඒවෙන් අරන් ටග්ගල මැදි කරලා තියා ගන්නවා. දැන් මේක හරියට ලොකු ප්‍රශ්නයක් ශරීරයට. මෙතෙන්ට ගන්නකොටම අපේ මේ ශරීරයේ අභ්‍යන්තරයේ තියෙන හැම අවයවයක්ම වහන්න පුළුවන් පියන් තියෙනවා. ඒව ටික හොයලා බලන්න. මේ විද්‍යාවේදීත් උගන්නයි. මම මේ වෛද්‍ය ශාස්ත්‍රයත් එක්ක මැදි වෙලා කතා කරන්නේ. හැබැයි මම පොඩ්ඩක් ඉතිහාසයේ බොහෝම ඈත ඉතිහාසයක තියෙන වෛද්‍ය ක්‍රමයක් තියෙනවා ඝෝරතනාද කියලා කියන්නේ. ඒ වෛද්‍ය ක්‍රමයේ කස්තම් රූ කියලා වෛද්‍ය ක්‍රමයක් තියෙනවා. ওই දෙක තමයි මම බොහොම මම පරිණතයි ඒ දෙකට. ඒ එකකින් ඔබේ ශරීරයේ උස බරට සමාන අනුපාතය වුවාම වකුගඩු, හෘද වස්තුව ආදී අභ්‍යන්තර ඉන්ද්‍රියන් වල පැවැත්ම හොයන්න පුළුවන්. කොහොමද දැන් තියෙන තත්ත්වය කියලා. තවත් එකක් තියෙනවා කස්තමරු කියන ක්‍රමයෙන් අපිට ගණන් හදලාම හොයාගන්න පුළුවන් ලෙඩක් තියෙනවා නම් ඒ ලෙඩේ මූල බීජ කොහෙද සැඟවිලා තියෙන්නේ කියලා. ඒ නිසාම මම දන්නවා මේ අවයව පද්ධතිය ඉන්ද්‍රියන් ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා. මේ හැම ඉන්ද්‍රියක් එක්කම තියෙනවා තමුන්ට පුළුවන් ඒක වහගන්න, මිදෙන්න. ඉදිරියෙන් එන්නේ මොනවා හරි භයානක දෙයක් නම් මම වහලා මම බේරෙනවා. ඔන්න ඔය විදිහට ආමාශයට මේක වැටුණු ගමන්ම ටග්ගල වහ ගන්නවා. ආයි කොහෙටවත් යන්න දෙන්නේ නැතුව. ඒ වගේම අපි කියමුකෝ පාණයක් විදිහට ආවම ඒත් ආමාශය හරහා, ඔබ දන්නවා ඇති ආමාශයේ මේ පෙරෙන මල්ලක් වගේ තියෙන්නේ, ඒකෙන් ගෝණියක් වගේ. ඒක ඕනේ නම් වතුර අයින් කරන්න පුළුවන්, නැත්නම් වතුර ඒකෙම තියාගන්න පුළුවන්. ඒකෙම වැඩි කාලයක් තියාගත්තොත් ආයි ඔක්කාරට ඇවිල්ලා වමනෙන් ආයෙ එළියට දාන්නත් පුළුවන්. අපි මේ විදිහට මූත්‍රාශය හරහා වකුගඩු හරහා යන්න තියෙනවා නම් ටක් ගාලා වකුගඩු මූත්‍ර මේ මූත්‍රාශය මේ ඔක්කොම තම තමුන් රැකෙන්න බලනවා. මේ විදිහට හැම ඉන්ද්‍රියයක්ම රැකෙන්න උත්සාහ කරනකොට අපි හුස්ම ගන්නවා. හැබැයි ඇයි ඒ? මොලෙත් මේ ඉන්ද්‍රියන් විසින් ටක් ගාලා අත්හැරලා මොලේට පැත්තකට වෙන්න කියලා කියනවා. බොහොම භයානක දෙයක් ආවා. මේක ඉහළට ගමන් කළොත් මේකේ වස විස සැර මොලේ හානි වෙන්න පුළුවන්. එතකොට අපිට ලොකු ප්‍රශ්නමත් වෙනවා. ඒක දන්නවා
ඉන්ද්‍රියන් එහි ඉඳලා ටක්ගල මොලේ පැත්තකට තියලා විසන්ධි කරලා මේක තමුන්ගේ පාලනයේ යටතේ තියාගෙන මොකද්ද කරන්න පුළුවන් කියලා බලනවා. මෙහෙම එක එක උත්සාහයන් කරනකොට තමයි මේ ඇඟ උණුසුම් වෙන්න පටන් ගන්න. ශරීරයේ අභ්‍යන්තරී ක්‍රියාකාරීත්වය වැඩි වෙලා. මේ උණුසුම් වෙනකොට දාඩිය දානවා. දාඩිය දාලා ටිකක් වෙලා යනකොට කලන්තේ වගේ එනවා. ඇයි ඒ? මේ දාඩිය දාන්නේ මොකද? ශරීරයේ ක්‍රියාත්මක වෙන්නේ මොකද කියලා මොළේට පණිවිඩ දෙන්නේ නැහැ. මොළේ ස්නායු පද්ධතිය විසින් විසන්ධි කරගන්නවා මේ ඉන්ද්‍රියන්. එතකොට අපිට හරි ලස්සන හරි අලංකාර දේවල් එහෙම නැත්නම් අපිට බොහෝම සැහැල්ලුවෙන් ඉන්න පුළුවන් කියලා හිතනවා අපේ මද්ද්‍රව්‍ය පාවිච්චි කරපු අය. මොකද මොලේ නැහැ නේ මේ වෙලාවේදී. මොලේ තිබ්බොත් නෙවෙයි හිතෙන්නේ. කලබලය ඇති වෙන්නේ. ඒ නිසා ඇත්තටම කිව්වොත් මේ ඉන්ද්‍රියන් විසින් ඔබේ ආරක්ෂාව මොලේ ආරක්ෂාව උදෙසා කරන ක්‍රියාවලියක එක ප්‍රතිඵලයක් තමයි ටක් ගාලා ඉහලින් මේ පංචේන්ද්‍රයන් වලට ගෝචර වෙන සංවේදීතාවයන් ඇතුළුව අභ්‍යන්තර ඉන්ද්‍රියන් වල සිද්ධ වෙන එක නොයේ ආකාරයේ ක්‍රියාකාරීත්වයන් මොළයට සංගවා සිටිනවා. ඉතින් ඒක අපි පුංචි දෙයක් ගත්තත් මහවිශාල දෙයක් ගත්තත් ඒක සිද්ධ වෙන ගමන් තියෙන්නේ. මෙන්න මේ වෙලාවේදී පෙනහළු ඒ වගේම හෘද වස්තුව හිතනවා අර මං කිව්වා වගේ කොහේ හරි ගැටලුවක් ආබාධයක් ඇති වෙලා ඇති. මේ සියලු ආබාධ ශරීරයේ තියෙන සියලු ආබාධ දුරු කරන්න හොඳම ඖෂධය තමයි හොඳ පිරිසිදුලේ ගමන් කරන එක. ඒ නිසා හෘද වස්තු ටිකක් වැඩිපුර ක්‍රියාත්මක වෙනවා මොළයේ අනුදැනුමකින් තොරව වේගවත්ව ක්‍රියාත්මක වෙලා රුධිරය පොම්ප කරන්න පටන් ගන්නවා. මේ ක්‍රියාවලිය නිරන්තරයෙන් සිද්ධ වෙනකොට මෙතනින් පහළ අපේ ක්‍රියාත්මක වීමට ලොකු උත්සාහයක් දරනවා මත්තුණු කෙනාගේ. ඒ වගේම මොළය කිසි සම්බන්ධතාවයක් නැතුව පැත්තකට වෙලා ඉන්නවා. එහෙමයි ඔබ දැකලා ඇති. මොළේ පැත්තකට වෙලා ඉන්නවා ශරීරයේ ওই එක එක ඒව කරන්න උත්සාහ කරන අය ඔබ දැකලා ඇති. අභ්‍යන්තරයේ සිද්ධ වෙන මේ ක්‍රියාවලිය බොහොම භයානකයි. ඒ මං කියුවානේ ඔබ පණුවොත් එක්ක අරගෙනනේ මේ ෂණිකව මේ පණුව නැත්තම් අපි කියන්නේ ජීවීන් හට ගන්නවා. කටට මේක අරගෙන බඩට යනකොට පණුව අරන් ඉවරයි, හැදිලා ඉවරයි. ඒවා සූක්ෂමව බැලුවොත් හොයාගන්න පුළුවන්. එතකොට ඇතුලේ ප්‍රශ්න ගොඩයි. මොකද ඔබ දන්නවා අපේ ශරීරයේ කොහොමත් පණුව ජීවත් වෙනවා කියලා. ඒ ඇයි ජීවත් වෙන්නේ කියලා දන්නවා. හැබැයි මෙන්න මෙහෙම දෙයක් හිතන්න. මං ඔබට කංශ ගැනත් කියලා ඉන්නම්. එතකොට දෙකටම හරියන්න මේ දෙක ඇඟ ඇතුළට එනකොට අපේ ශාරීරික අභ්‍යන්තරේ මොකද වෙන්නේ කියලා ඔබට කියන එක ලේසියි මට. දුංකල ගැන කියනකොට වැඩි කතා කරන්නේ නැහැ. ඒුණට ආයෙත් කංශ ගැන. ඒක වචනේ වැරදි කියලා නේද කියන්නේ මං? ගංජා. ඔකමනේ. ඔය වචන දෙකෙම මම කංශ කියන වචනේ පාවිච්චි කරන්නම්. මේක ඉස්සරලාම කියන්න ඕනේ වෛද්‍යවරු කියනවා, පාරම්පරික වෛද්‍යවරු කියලා කියන අය කියනවා මේක බොහොම වටින බුදුහාමුදුරුවොත් ඖෂධ වලට භාවිතා කළ ඖෂධයක් කියලා. ඒක බොරුවක් නේ. ඒක බොරුවක් වෙන්නේ එක පළවෙනිම දේ තමයි මම බොහොම ඉතිහාසය ගැන දන්න නිසා. දෙවෙනි එක තමයි මම ධර්මය අඳුරන නිසා. තුන්වෙනි එක කාටත් වඩා මම ආධ්‍යාත්මය ගැන මගේ හැඟීමක් තියෙන නිසා. ඒ නිසා ඒක බොරුවක් කියලා මම හොඳටම දන්නවා. මොකද හේතුව මම දැන් භාවිතා කරන ඖෂධ ක්‍රමයට වඩා පැරණි ඖෂධ ක්‍රමයක් මේ ලෝකේ නැහැ. මේ ඖෂධ වට්ටෝරුවලවත් ක්‍රමවලවත් කොහෙදිවත් ඔය ගංජා කියන නැත්තම් කංසා කියන පැලයට ඖෂධ නිකුත් කරන කිසිම දෙයක් නැහැ. ඒකත් එක්ක ඒ නිසා එක බොරුවක්. කවුද මේක කියන්නේ? කියන කෙනා අනිවාර්යයෙන්ම මේ කංසා පාවිච්චි කරන කෙනෙක්. එයා වෛද්‍යවරයෙක් හෝ වේවා, බොහෝ දැනුමැත්තෙක් විදිහට ඉන්න කෙනෙක් හෝ වේවා, අනිවාර්යයෙන්ම මේක කරනවා. පාවිච්චි කරනකොට මං කියවන්නේ සිද්ධ වෙන්නේ අර මොළේ ශාරීරික ඉන්ද්‍රියනුයි වෙන් වෙනවා. මොළේ ඔහේ පැත්තකට වෙලා තියෙද්දි ඔය හිතන දෙයක් තමයි ඔය කියන්නේ. ඒ නිසා කංශා
කොළේ පත්‍රය කියලා කියන්නේ ඒක ගැනත් ඔබ අධ්‍යයනය කරන්න විද්‍යා විෂයත් එක්ක බද්ධ වෙන්න මේ පත්‍රයේ අධික ලෙස ජලය තැන්පත් වෙලා තියෙනවා මේ පත්‍රයේ මේව වැවෙන්නේ කොහෙද කියලා ඔබ දන්නව සින්දුවෙනුත් කියනවා කොහෙද වැවෙන්නේ කියලා වැඩිපුරම ඔබ හිතුවට මේ ලංකාවේ වැවෙන පළාත් ගැන වැඩිපුරම වැවෙන්නේ ඉන්දියාවේ. ඉන්දියාවේ තමයි මේකට අවශ්‍ය පහසුකම් වැඩිපුරම තියෙන පස සහ දේශගුණේ තියෙන්නේ. මේ දේශගුණේ පස එකතු කරගෙන මේ ශාකයේ වැඩෙනකොට මේ පත්‍රය තුළ අනෙකුත් පත්‍රවලට වඩා වැඩි විශාල ප්‍රමාණයේ ජලය ගබඩා කර ගැනීමක් කරනවා. මම ඔබට කියන ජලය ගබඩා කරලා තියන්න කෝප් එක හරි මොනවා හරි භාජනයක දවස් 5ක් 10ක් 20ක් වගේ. එතකොට මොකද වෙන්නේ ජලය? අපි කියන්නේ මොනව වෙනවද කියලාද? පල් වෙනවා. පොල් වතුර තියලා තිබ්බොත් ඒකට කියන්නේ වෙන වචනයක් නේ. ඒකට පල් වෙනවා කියන්නේ ඒකට රා වෙනවා කියලා කියන්නේ. අන්න ඒකම තමයි ඔය කංසා පත්‍රයේ තියෙන ජලයට වෙන්නේ. ඒක රා බවට පත් වෙලා තියෙන්නේ. කොහොමද රා බිව්වහම අර සිද්ධිය අර මං කියපු සිද්ධිය වෙනවා. මේක වෙනස් විදියකටයි වෙන්නේ. ඊට පස්සේ මේක රා වෙනවා එක. අනිත් එක තමයි ඇයි මේ දවස්වල කේරළයේ ඉඳලම මේ එන කංස ගැන කතා කරන්නේ. ඒව සුවිශේෂී වෙලා තියන්නේ ඇයි? ඇයි කියන එක ඔබ දන්නේ නැහැ මම ඔබට කියලා දෙනවා. කේරළය කියලා කියන්නේ අපේ රට වගේම රටක්. අපේ රට වගේම දේශගුණයේ තියෙන රටක්. හැබැයි අපේ විශේෂයෙන්ම නුවර එලියන් ඒ වගේම අධික සීත නැති නමුත් සීත දේශගුණයක් තියෙන්නේ. හරිම ලස්සන මම 3-4 පාරක් ගිහින් තියෙන රටක්. ඔබට පුළුවන් ගියා වගේ ඒක අධ්‍යයනය කරන්න තාක්ෂණයේ දියුණු නිසා. ඉන්දියාවේ එක ප්‍රාන්තයක්. මම ඇයි අහන්නේ ඔබට මේ කේරළයේ ඉඳලා මේ එන මේ කංශ වලට විශේෂත්වයක් දෙන්නේ? ඒක තමයි විශේෂත්වය. ඔබ එය අත්හරින්නත් අවශ්‍ය. අපේ රටට වඩා ඒ රටේදී මේ කංසවලට නැත්තම් මේ කංස පත්‍රයත් එක්ක ගනුදෙනු කරන සත්වයෙක් ඉන්නවා. ඒ සතා මේ හැම කංස පත්‍රයකම යටි පැත්තේ ඉන්නවා. සමහර විට ඒ බව හොඳටම දන්නවා ওই විද්‍යාඥයෝ. එහෙම මං හිතනවා නොදන්නව වෙන්න බෑ කියලා. අන්නේ සතා දැන් ඔබ එළවලුවක් එහෙම ගත්තොත් එහෙම කීපාරක් විතර හොදලාද පරිභෝජනය කරන්නේ උයන්න ගන්නේ. අමුයෙන් කන්න එපා කියලා කියනවා අපි මේ දවස්වල. අමුයෙන් කන්න තියෙන දේවලුත් අපි ප්‍රතික්ෂේප කරනවා සමහරවිට. එහෙම නැත්නම් මේ අමුයෙන් කන දෙයක් නම් හොඳට හොදලා බලලා අපි ගන්නෙ. සතෙක් එහෙම පණුවෙක් එහෙම ඉඳිද කියලා. එහෙම කරන්න ඕනේ නැනේ කංස ව්‍යාපාරය කරන අයට නේද? එයාලට ඒකේ ගැටලුවක් නැහැ. ඔබ ගාවට එන්නේ ඒක තලලා කොඩු කරලා පෙළලා සමහරලාට කුඩු වශයෙන් හෝ කෑලි වශයෙන් එන්නේ. එහෙම නැත්නම් මොනවා හරි අසුරණයක එන්නේ. එහි හදන අයට ඒකේ ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේ හදන අය දන්නවා අර සතා හිටියොත් හරි ප්‍රබලයි කියලා. ඒ සතා වැඩිපුරම ඉන්නේ ওই කේරළේ ඒ බිමේ හැදෙන ඒ කංසා ශාකේ. ඒ සත්වයා අපිට අඳුරගන්න ටිකක් අපහසුයි. මොකද පත්‍රයේ පිටපැත්තේ ඉඳලා ගහ පිටින් ගලවලත් මන් දන්නේ ඒක කොහොමද කරන්නේ කියලා. කොහොම හරි වේලෙනකොට මේ සතත් අර ඇතුලේ ගබඩා කරගෙන ඉන්න වතුර තමයි ආහාරයට ගන්නෙ. පත්‍රයේ තුල මං කිව්වනේ දැඩි ලෙස ගබඩා වෙනවා වතුර ගොඩාක් ගබඩා වෙන. ඒ වගේම මේ වතුර රා වෙන. මං ඒ වචනේම පාවිච්චි කරන්නම්. ඒ රා වෙලා තමයි තියෙන්නේ කියට ඉන්න සත්වයා මේ වතුර තමයි ප්‍රයෝජනෙට ගන්න. ඒ සතයි කලින් මත් වෙලා තියෙන්නේ. එයා එහෙම මැලිලා මේක වේලෙනුනට පත්‍රයට මැලෙනවා.
කවුරු හරි කෙනෙක් කංශ පාවිච්චි කරනවා කියලා කිව්වට එතන තනිකරම කංශ නෙමෙයි, හරියටම දෙකෙන් පංගුවක් ඒ සතා ඉන්නවා ඒකේ. ඒ වේලිලා ඒ සතා ඉන්න නිසා තමයි කංශ පාවිච්චි කරගොත් මත් වෙන්නේම, නැත්තං ඒ පත්‍රේ මත් වෙන්නේ. ඒ සතා හිටියොත් විතරයි ඒක වෙන්නේ. ඔන්න දැන් දුංකොල ගැනත් දන්නවා, කංශ ගැනත් දන්නවා ඔබ. මේ දෙකේම සත්තු දෙන්නෙක් තමයි ප්‍රශ්නේ. ඔබ දන්නවද මෙහෙම අතට ගන්නකොටම, මේ අතට ගන්නකොටම නැත්තම් මේ අතින් ඈතින් මේ ගනුදෙනුව සිද්ධ වෙනකොටම මේ දෙකත් එක්කම මගේ ශරීරයේ අභ්‍යන්තරයට යන්න හදන්නේ මොකද්ද කියලා ශරීරයේ අභ්‍යන්තරයේ අවයව දන්නවා. මට කියන්න, ඔබේ ගෙදරට එනවා කට තියෙනවා, මේ අපි තියෙන තැනම මිනිස්සෙක් කියලා හිතන්නකෝ, මෙතනම තියෙනවා කට. හැබැයි නළලේ තව කටක් තියෙනවා. ඒ වගේම බඩේ ඇහැක් තියෙනවා. ඒ වගේම මේ අත් දෙකේ තමයි කොණ්ඩේ තියෙන්නේ. කකුල් දෙකේ තමයි, හරි තව ඔළු දෙකක් තියෙනවා. මේ දෙකේ බලන්න පුළුවන්, හැරෙන්න පුළුවන්. අමුතු සතෙක් ඔබේ ගෙදරට එනවා. දැන් ඔන්න පාරෙන් හැරුණා වත්තට. ටිකක් මොකද කරන්නේ? හොඳට බලනවා මට වැරදිලාද කියලා. මොන විකාරයක් දන්නේ නැහැ නේ මම, මොන හරි බය වෙලා පේනවත් දන්නේ නැහැ කියලා හොඳට බලනවා. බලනකොට එනවා ඇත්තටම එහෙමමයි එන්නේ, මම ඔය කියපු විදිහටමයි. මට කියන්න ඔබ මොකද කරගන්නේ කියලා. ඔබ මොකද කරන්නේ? ඇති නේද? හා, ඔබ කරන දේ තමයි ආයේ හොය හොයා බලබලා ඉන්නේ. දැන් ඔබ කියයි සමහර වෙලාවට මම නම් සෙල්ෆියක් ගන්නවා වගේ, ඒ අදහසක් කියයි. ඒ වුණාට ඇත්තටම ඔබ ආවොත් කරන පළවෙනිම වැඩේ තමයි දොර වහ ගන්න එකට අග්ගලා ගේ ඇතුළට ගිහිල්ලා දොර ජනෙල් වහලා ඒවා හරියට තියෙනවදත් කියලා බලනවා. ඔය කඩාගෙන එන්න පුළුවන් වෙයිද කියලා එහෙමත් බලනවා. කංසා හරි ගංජා නැත්තම් දුම්කොළ හරි වෙනත් මද්‍රව්‍යයක් හරි කියලා මං ඔය දෙකම ගැන විතරක් කියන්නම්. කංසා සහ දුම්කොළ කියලා කියන්නේ ඔන්න ඔය වගේ ඔබට දැන් දැනුණු සතා ඉන්නේ එහෙම එකේ. ආන් ඒ වගේ එකෙක් එනවා මගේ ඇඟ ඇතුළට කියලා හිතනවා මේ ශරීරාභ්‍යන්තරේ. ඒ හිතපු ගමම්ම ඇත්තටම ඔබ කරගත්ත දෙයම තමයි ඒගොල්ලොත් කරගන්නේ. එයාලා තම තමුන්ගේ අවයවල් ටික ටක් ටක් ගාලා තමුන්ගේ දොරවල් ටික වහලා දා ගන්නවා. දාගත්තු ගමම්ම අපි නතර වෙන්නේ නැහැ එතනින්. මම මුරණ්ඩු නිසා මම ඒක කටට දා ගන්නවා. නැත්තම් දුමක් විදිහට භාවිතා කරනවා. එහෙම කරනකොට ඔක්කොම වහගත්තාම අපි කියමුකෝ කංසා දුමක් විදිහට පාවිච්චි වෙන්නේ කියලා. එතකොට සියලු අවයව වහලා මොළයට දැනුම් දෙනවා මේකට සහභාගි වෙන්න එපා කියලා. මොකද එයා බලගතු වැඩි මොනව කරයිද දන්නේ. ඒ නිසා මොලේ පැත්තකට තියලා ඉවරලා විසන්දි කරලා ඉවරලා මේ එන එක කොහෙටද යන්නේ කියලා බලනවා. එන්නේ ඔක්කොම වහලා ආමාශය වහගත්තා. යන්නේ කොහෙටද? පෙනහළු හරහා. තව නතර වෙන්නේ හෘද වස්තුවටම යනවා. දුම. මේවා ඒ දුම යන්න ඕන පැත්තක් නෙමෙයි. ඔබ ලිපට පිම්බට ඒ දුම යන්නේ පෙනහළු හරහා හෘද වස්තුවට. මොකද ලිපට පිමිනකොට ඔබ දන්නවා ඒක සාමාන්‍ය සරල දෙයක්, ඒකින් කිසිම දෙයක් වෙන්නේ. ඒ දුම හරියට ගෙදරට තව මිනිස්සෙක් එනවා වගේ. පොඩ්ඩක් අපි දොර හැරලා ඇයි ආවේ කියලා අහනවා. ඒක කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හැබැයි අර දුම අර යක්ෂයාව වගේ. එතකොට ටක් ගාලා මේක වහගත්තාම යන්නේ පෙනහළු හරහා ඒක පාලනය කරන්න බෑ. මොකද මම බලෙන් ඒක පීඩනයකින් යොදවනවා. හෘද වස්තුව හිතනවා ආයෙත් ලොකු බලපෑමක් ආවා, මොන හරි ප්‍රශ්නයක් ආවා, ඉක්මනටම ලේ තමයි මේ අවයව පද්ධතියටම ගමන් කරවන්න ඕනේ කියලා ගමන් කරවනවා හරි වේගවත්ව. ඒ නිසා දුමක්
විදිහට ඔබ මත්ද්‍රව්‍ය පාවිච්චි කළත් වෙන්නේ ඉස්සරලාම මොලේ අත්තරලා දාන ඔබ හිතන්නේ මේ දුම හෝ එහෙම නැත්නම් මත්ද්‍රව්‍ය විසින් මොලේ පාලනය අත්හැරියා කියලා. ඒක නෙමෙයි වෙන්නේ. ඔබේ අභ්‍යන්තර ඉන්ද්‍රියන් ඔබට වඩා දැනුවත් නිසා, මොලේ ගැන දන්න නිසා ඉන්ද්‍රියන් විසින් මොලේත් එක්ක තියෙන සම්බන්ධතාවය ටක් ගල විසඳි කර ගන්නවා. එනිසා ඔබට මම කියන්නේ නැහැ මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්න එපා කියලා. මම කියනවා ඔබට මේ ගැන හොඳට දැනුවත් වෙන්න කියලා. මම ඉල්ලීමක් කරනවා මේ පාසලෙන් විදුහල්පතිතුමියගෙන්, ඒ වගේම අධ්‍යාපන බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරනවා මේ මත්ද්‍රව්‍ය පිළිබඳව දැනුවත් කිරීම බාහිර විෂයක් බවට පත් කරන්න. මේක දන්නේ නැති නිසායි මේ මත්ද්‍රව්‍ය පිළිබඳව නිර්මාණය පිළිබඳව දන්නේ නැති නිසා ඔබ මේ පාවිච්චි කරනවා නම් පාවිච්චි කරන්නේ. ඒවා මේ දෙකෙන්ම ඇතිවන මහා භයානක තත්ත්වය මම ඊගවට ටිකක් ඔබේ ශරීර අභ්‍යන්තරයේ සිද්ධ වෙන දේ පැහැදිලි කරන්නම්. දුම්කොළ වගේ දෙයක් ඔබේ ශරීරයට ගිය ගමන්ම අපේ ශරීරයේ අනිත් අවයව ඉන්ද්‍රියන් වල ආරක්ෂාව පිණිස ඉක්මනින්ම ඒක ඉවත් කරන ක්‍රමය හොයන ආමාශය විසින්. මොකද ආමාශයෙන් තව තව දේවල් වලට බෙදලා දෙන්න හදන්නේ. ඒ නිසා ගත්තු ආහාර හෝ එන ආහාර මැද්දට තියලා මේක ඔතන්න බලනවා. පාර්සල් කරනවා. ඔබ වුණත් එහෙමයි, නරක මොන හරි කැමති දෙයක් අකමැති දෙයක් තියනන මොන හරි අතට ග්ලව්ස් එකක් දාලා තමයි අල්ලන්නේ. ඒ විදිහටම තමයි ආමාශය කරන්නේ. මේක ඔතනම ටග්ගල මැදි කරලා බහිස්රාවිය හරහා ගුද මාර්ගයෙන් ඉවත් කරන්න උත්සාහ කරනවා ඉක්මනටම. වැරදි පණිවිඩයක් අරන් තියෙනවා අපේ අය මේ ක්‍රියාවලියෙන්. මොකද්ද? ඉක්මනට ආහාර දිරවන්න මේවා ඔය මත් කොළ ජාති ආහාරයට ගත්තාම ඉක්මනට ආහාර දිරවනවානේ කියලා කියනවා. කංසා හෝ එහෙම නැත්නම් ඔය දුම් කළ හරි. මොකද්ද වෙන්නේ? වෙන්නේ මේ ආමාශය පිළිගන්නේ නැහැ මේක. ඒ නිසා ඉක්මනට ඔතල කරන තියෙන ආහාරත් එක්කම හරි භාග ඒක දිරවගන්නෙත් නැහැ. මොකද හේතුව ඒක තියා ඒක දිරවුවොත් දිරවන ක්‍රියාවලිය සිද්ධ වුණොත් අර තියෙන අනිසි බලපෑමයි කියලා ටග්ගල විසි කරලා දානවා. ඉතින් එහෙම හින්දා හිතනවා අපේ ආහාර හොඳින් දිරවනවා කියලා. හැබැයි ටික කාලයක් කොහොම හොඳට ආහාර දිරවනවනි කියලා ඕක පාවිච්චි කරගෙන යනකොට, ඔය වයස කෙනෙක් පාවිච්චි කරගෙන යනකොට අවුරුදු 21 විතර 22 විතර ප්‍රේම සම්බන්ධතාවයක් හිතෙනවා හදා ගන්න. ඒ වෙලාවට අනේ ගෑන ළමයිගේ අතින් අල්ලන්න බෑ, අත වෙවුලනවා. ඇයි වෙවුලන්නේ? ඔබ හිතන්නේ ආදරයට තියෙන බයට කියලා. නෑ, ආදරයට තියෙන කැමැත්ත බය දැනෙන්නේ නැති තරම්. හැබැයි ඔබ ශාරීරිකව දුර්වලයි. මොකද මත්පැන් සහ මත්ද්‍රව්‍ය මේ හැමදේම පාවිච්චි කරනකොට පළවෙනියටම වෙන්නේ අපේ ශරීරය ඉක්මනින්ම මේක ඉවත් කරන්න දරන උත්සාහයේදී අපි ගන්න පෝෂ්‍යදායී ආහාරවල පෝෂණ ගුණයත් ගන්නේ නැහැ. ගන්න බයයි ආමාශය. අරගන්නේ නැතුවම එළියට දානවා. ඉතින් කෙස් වැවෙන්නේ නැහැ, කොණ්ඩේ වැවෙන්නේ නැහැ සමහර වෙලාවට. ඒ වගේම සමහර වෙලාවට මේ පුංචි දරුවෝ පුංචි කාලේදී මේක පටන් ගත්තොත් පිරිමි දරුවන්ගේ රැවුල වැවෙන්නේ නැහැ. ඒ වගේම හෝමෝනවල ක්‍රියාකාරීත්වය අඩු වෙනවා. ඒ අවශ්‍යම සංඝටකටක තමයි ආමාශයෙන් ඉවත් කරලා දාන්නේ. ඒ වගේම ඔබට දැම්මම හිනහ වෙන්න බෑ ඒ ගැන. මොකද අවුරුදු 25ක් වෙන්න ඕනේ ඔබේ රැවුල හොඳට වැවෙනවද කියලා ඔබට හොයා ගන්න. මේ වෙලාවේ ඇවිල්ලා තියෙනවා නම් ඒකට ප්‍රශ්නයක් තියෙනවා. මම ඒක කියන්නම් තව පොඩ්ඩකින්. අපි ඒ වගේම අපේ ශරීරයේ මේ විදිහට දුර්වල වීම නිරන්තරයෙන්ම සිද්ධ වෙනවා නම් අවශ්‍ය අවශෝෂණය, ආහාරවල පෝෂණය අවශෝෂණය කරගැනීම ප්‍රතික්ෂේප කරනවා නම් ආමාශය විසින් ඔබට ඇත්තටම කෘෂවෙච්ච ශරීරයක් තමයි හිමි වෙන්නේ. අපි කෙට්ටු වෙන්නේ, කෘෂ වෙන්නේ මේ වෙලාවේදී නෙමෙයි. භාවිතා කරනවා නම් මත්ද්‍රව්‍ය භාවිතා කරන අය කෘෂ භාවයට පත් වෙන්න ප්‍රධානම හේතුව තමයි ආමාශය විසින්ම මේක ඉවත් කරන්න උත්සාහ දරන එක. ඒ වගේම මතක තියාගන්න තව කාරණාවක් මම ඔබට කියනවා. මම ඔබට කලින්ම කිව්වා අපි බත් ගොඩාක් කෑවොත් අපිට නිදි මතක් එනවා. ඒ මත් වීම තමයි.
ඒ වෙලාවේ ආහාරය මේ ආමාශයට දරා ගන්න බැරි තරම් පුරවලා නම් ඒ වෙලාවේදී මොළේට වැඩ කරන්න දෙන්නේ නැහැ ආමාශය. මොළේ ආයෙත් අර මං කියපු විදිහට කට් ඔෆ් කරලා දානවා ස්නායු වලින්ම. ඒක දෙන්නේ නැහැ ඒ බර දරන්න. ආමාශය විසින් මේකට දෙයක් කරගන්න උත්සාහ කරනවා. ඒ කරගන්න උත්සාහ කිරීමේදී සමහර වෙලාවට ඔබට වමන යනවා. ඒ වමන ගිහිල්ලා මේක ඉවත් කරන්නේ ආමාශය විසින් තනි තීරණයකින්. ඒකට මොළේ අයිති නැහැ. ඒ වගේම සමහර වෙලාවට ඉක්මනින් දිරව ගන්න ක්‍රමවේද හොයනවා. ඒව කරන්නේ ආයේ කැමැත්තක් ඇති කරන මොනවා හරි ඉක්මනින් දිරවන ආහාරයක් සම්බන්ධයෙන්. ඇඹුල් ජාතියක් වෙන්න පුළුවන්. ওই වගේ දෙයක් සම්බන්ධයෙන් කැමැත්තක් ඇති කරනවා ආමාශය කරවන්නේ මේවා. ඒ නිසා එහෙම කරවනකම් මොළේ නිද්‍රාශීලී. ඒ වගේ මොළේ දන්නවා සහ ආමාශය දන්නවා සාමාන්‍ය විදිහට අපි මත් වෙන්නේ කොහොමද කියන එක. සාමාන්‍ය විදිහට මේ ආහාරයක් ගත්තාම අධික ලෙස ආහාරය පරිභෝජනය කරපුවාම අපි මත් වෙන්නේ කොහොමද කියලා ආමාශය දන්නවා. ඒකට අවශ්‍ය බර එහෙම දන්නවා ආමාශය. දැන් කොච්චර විතර බරක් දැන් මන් දරාගෙන ඉන්නවද කියලා දන්නවා. දැන් තාක්ෂණයේ දිනුවත් එක්ක මද්ද්‍රව්‍ය හදනවා මේ පුංචිම පුංචි මේ පෙති. ඒකට බරක් නැහැ. ඇල්ලුවට දැනෙන්නේ නැහැ. තීරණයක් ගන්න බෑ. හැබැයි ඒක ගියාමත් අර වැඩේම කරනවා. මත් වෙනවා. මේක හරි මේ ආමාශයට පුදුම වදයක්. ඇයි ආමාශය දන්නවා ගොඩාක් බරක් ආවොත් මට ඒක වෙනවා කියලා. හැබැයි මේ කිසිම සතේකට ගණන් ගන්න බැරි දෙයක් ආවා ඒකටත් එහෙම වුණා. මේක දිගින් දිගටම වෙනකොට මේ මොළේ ආමාශයයි අනෙකුත් ඉන්ද්‍රියයන් අතරයි තියෙන සම්බන්ධතාවයට හරි විකෘති සම්බන්ධතා ඇති වෙන්න පටන් ගන්නවා. මේක හරි භයානකයි. මේක ගැන ඔබ විද්‍යා විෂයත් එක්ක ගනුදෙනු කරලා කතා කරලා විසඳ ගන්න ඕන දෙයක්. මෙන්න මේ විකෘතිතාවය මම එකින් එකට එක එක අවයවයකට එක එක ඉන්ද්‍රියයකට එක එක සයිලෙන් සයිලේට කියන්න යන්නේ නැහැ. මෙන්න මේ විකෘතිතාවයේ දිගින් දිගටම සිද්ධ වෙනකොට ඒ විකෘති භාවය මොළේ විසින් බාර ගන්නවා. එතකොට ඒ පුද්ගලයාටයි විකෘති භාවය විග්‍රහ මේ පුද්ගලයාගෙනු මේ විකෘති භාවය විදහා දක්වන්නේ. ඒ නිසා මත් ද්‍රව්‍ය භාවිතේ මත් පැන් භාවිතය නිරන්තර භාවිතය ඔබේ ඔන්න ඔය කියන ව්‍යාකූල මානසික තත්ත්වයන් එක්ක ඒ වගේම ශාරීරික ව්‍යාකූලතාවයක් එක්කයි ඔබව අනාගතයට ගෙනියන්නේ. මම ඔබට කියනවා යෝජනාවක් කරනවා. ඔබ මේ මද්ද්‍රව්‍ය ගැන විග්‍රහ කිරීම නැත්නම් අධ්‍යයනය කිරීම කියන තැනින් නතර වෙන්න එපා. මේක හොඳ ව්‍යාපාරයක් ලෝකේ. මේ ව්‍යාපාරය පිළිබඳවත් ඔබ අධ්‍යයනය කරන්න ඕනේ. මේ මද්ද්‍රව්‍ය දැන් හොඳම පාරිභෝගිකයා පාසල් දරුවා බවට පත් කරන්න තීරණය කළේ කවුද කියලා ඔබ දන්නවද? පාසල් දරුවා තමයි හොඳම පාරිභෝගිකයා. මේ මද්ද්‍රව්‍යවල මොකද ව්‍යාපාරේ පවත්වාගෙන යන්න නම් ඒක තීරණය කළේ ඔබ හිතන කෙනෙක් එහෙම නෙමෙයි. ඔබ හිතන මට්ටමේ අය නෙමෙයි. මේට වඩා ලොකු පාසල්වල, මේට වඩා ලොකු රටවල්වල, මේට වඩා හොඳ තාක්ෂණික සහ පහසුකම් යටතේ උගත් බුද්ධිමත් මේ අපි මෙහි ලංකාවේ ගන්න බැරි උපාධි ඒ වගේම අධ්‍යාපන සහතික තියෙන කවුරු හරි කෙනෙක් මේක කරන්න. ඒ නිසාම අපිට මද්ද්‍රව්‍ය වලට විරුද්ධ වෙන්න ලේසියෙන් පහසුවෙන් බෑ. නවත්තන්න සරල නැහැ මේක. ඒ නිසා ඔබ ඒක උගත යුතුයි. අධ්‍යාපනය දැනුම ලබාගත යුතුයි. මේක කොහොමද වෙන්නේ කියන එක ඔබ දන්නවද? මේ පුංචි දරුවන්ට මේ මද්ද්‍රව්‍යත් එක්කම මේ මද්ද්‍රව්‍ය වැඩිපුර ඒගොල්ලොන්ට භාවිතා කරන්න නම්, වැඩිපුර විකුණ ගන්න නම් ඒ ඇයට තව දෙයක් එවන්න ඕනේ. ඒ මොකද්ද? අසභ්‍ය දර්ශන සහ පින්තූර. මේ දෙක එකට බැඳුණු ව්‍යාපාරයක්.
අපි දන්නේ නැහැ ඒක. අපි හිතන දෙපැත්තකින් මේක එන්නේ කියලා. මේක මනෝවිද්‍යාවත් එක්ක බද්ධ වුණු ව්‍යාපාරයක්. මනෝවිද්‍යාඥයෝ සම්බන්ධ වෙලා ඉන්න ව්‍යාපාරයක් මේක. මෙන්න මේ ව්‍යාපාරේ අපි බාගෙට අපේ මොලේ ක්‍රියාත්මක වෙනකොට ඒකට ඇබ්බැහියක් නැත්තම් ඒක නැතුව බැරි තත්ත්වේ උදා කරන්න නම් තව පැත්තකින් උද්දීපනයක් ඕනේ. ඒ උද්දීපනය ඇති කරන්න තමයි අසභ්‍ය දර්ශන සහ ඒවා පූර්ණ අසභ්‍ය නැහැ. පුංචි දරුවන්ට බලන්න පුළුවන් කවුරු හරි ඉන්න තැන. මේවා හරිම මං කියන්නේ මේක හරිම දැනුමෙන්ම කරන දෙයක්. මනෝවිද්‍යාත්මක දැනුමෙන්ම කරන දෙයක්. ඒවා මේ දරුවන්ට මේ ගුරුවරුත් එක්ක බලන්න පුළුවන්. හැබැයි බලනකොට ඒ රූපේ ඔය පාවිච්චි කරන දරුවා ඉන්නවනේ. එයාගේ මනෝභාවය අපි දකින විදිහට නෙමෙයි ඒක දකින්නේ. ඒක සම්පූර්ණයෙන්ම ඇඳුම් නැත්තේ නැහැ. ඇඳුම් ඇඳගෙන ඉන්නේ. හැබැයි ඒ ඇඳුම් හරහා එයා බලන විදිහ කොහොමද කියලා මනෝවිද්‍යාඥයා දන්නවා. ඒක තමයි මේ රූපේ වන්නේ අසභ්‍ය රූපය නැත්තම් ඡායා රූපේ එහෙම නැත්තම් දර්ශනේ වීඩියෝ පට සින්දු මේවා අපි හිතන මේවා ලෝකේ දෙපැත්තකින් කොහෙන් හරි ඇවිල්ලා මේ අපි බේරෙන්න ඕනේ කියලා මේ දෙකම එක්කෙනෙක් කරන්නේ. අද මේ මොහොතේ අපේ ලංකාවේ ගායකයෙක් හෝ නිරූපණ ශිල්පියෙක් හෝ කුමන හෝ ආකාරයකින් ගීතයකට ඒ වගේම එහෙම නැත්තම් අපි කිව්වොත් අපේ නාට්‍ය රංකලා මේ කුමන හෝ ආකාරයකින් මේ දරුවෝතට එවල තියෙනවා නම් ඇවිල්ලා තියෙනවා නම් අපිට බලලා විනෝද වෙන ටෙලි නාට්‍ය හෝ වේවා මේ ආකාරයකින් ගීතයක හෝ අසභ්‍ය දර්ශන අසභ්‍ය කියලා කිව්වම පූර්ණ අසභ්‍ය නෙමෙයි. දැන් සාමාන්‍ය වෙලා තියෙන්නේ කොටට අඳින එක අපි සාමාන්‍ය වෙලා තියෙන්නේ අපි උඩ ඇඳුමේ ස්වභාවය බොහොම අඩු කරගන්න එක. ඉතින් මේවා සාමාන්‍ය විදිහට දකින මේ ලෝකෙට ඒ තත්ත්වෙ පත් කළේ මත්ද්‍රව්‍ය ව්‍යාපාරය. මොකද එහෙම වුණාම ඇතිවෙන මානසික මට්ටමත් එක්ක මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීමෙන් වළක්ව ගන්න බෑ කවදාවත්. ඒ නිසා මේ දෙකම එකක්. අපේ ඕගොල්ලෝ කොහොම හරි හොයලා බලන්න ලංකාවේ කවුරු හරි කෙනෙක් ඉන්නව නම් හරිම ආසයි මම මේ සින්දු වලට. නමුත් ඉතින් පොඩ්ඩක් මේ ඇඳුම් පැළඳුම් මෙහෙමනම් වැඩි ගැළපෙන්නේ නැහැ තමයි කියලා කිව්වට ඒකට තමයි කැමැත්ත සින්දුවට නෙමෙයි. එතකොට ඒ දිහා අපි බලන්න කැමැත්තෙන් ඉන්නව නම් ඒ සින්දුව කරපු කෙනා මත්ද්‍රව්‍ය ව්‍යාපාරයේ සමාජිකයෙක්. ඔබට ඒක හොයන්න පුළුවන්. මත්ද්‍රව්‍ය ව්‍යාපාරයේ ඒ අයමත් පැන් පාවිච්චි කරන්නේ නැහැ මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්නේ නැහැ. නමුත් ඒගොල්ලෝ ව්‍යාපාරේ ඍජු සමාජිකයෝ. එයාලගේ මුදල් ගනුදෙනු මේ ඔක්කොම සිද්ධ වෙන්නේ එහෙම. එයා නොදැන නෙමේ සිද්ධ කරන්නේ හොඳ උපදේශයක් පිට ඒක කරන්නේ. ඒ නිසා මම ඔබට මේ හැම මාර්ගයක්ම ඉලි කරන්නේ ඔබේ දැනුවත් වීම ඔබ දැනුවත් විය යුතුමයි. ඒ දැනුම අවබෝධයක් බවට පත් වුණාම තමයි ඔබට මේකෙන් මිදෙන්න පුළුවන්. අනිත් කාරණාව තමයි ඔබ දැන් පාවිච්චි කළාට මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරන දරුවෙක් වුණාට මේ වෙලාවේදී මේක අහගෙන ඉන්න මේ අද මම කතා කරන එක මේ මුළු ලංකාවම අහයි අනාගතයේදී. ඒ නිසයි මම ඔබ ගැන එහෙම පොදුවේ කතා කරන්නේ. දවසක ඔබ අත්තරිනවාමයි කොච්චර හැබැයි වෙලා හිටියත් මම මේ කරන උත්සාහය මත්ද්‍රව්‍ය වලින් ඈත් කරන්නවත් ඔබ හැබැයි වෙලා ඉන්න එකම වළක්වන්නවත් නෙමෙයි. දවසක ඔබ අත්තරින දවස තියෙනවා. එදාට ඔබේ පසුතැවීම ටිකක් හොඩු කරන්නයි මම උත්සාහ කරන්නේ. කවුරුත් මත්පැන් මත්ද්‍රව්‍ය වලට භාවිතා වෙන අය අත්තරින සහ හැරෙන දවසක් වෙනවා. එදාට පුදුම පසුතැවීමක් අපි ගෙවුණු කාලය පිළිබඳව. ඒහා සමානමයි මං කියපු අර අනිත්මත් වීම මාන්නේ ඊර්ෂ්‍යාව ක්‍රෝධයේ මේ තණ්හා මේවත් එක්ක අපි මත් වුණාම ඒකත් අපි අත්හරින දවසක් එනවා. එදාට පුදුම කම්පනයක් අපිට තියෙන කම්පා වීමක්. මම කියන්නේ අපි ওই මත් වීම වලින් තොර වෙන්න ඕනේ. ඒ තොර වෙන්න උත්සාහ කරන්න ඕනේ. ඒ උත්සාහය මල්පල දරන්න ඕනේ. කෙසේ වෙතත් අපි එයින් මිදිය යුත්තේම මිදෙන දවස වෙනකොට අපේ පසුතැවීම අවම කරගන්නයි. එනිසා මම ඔබ
බොහෝම පුංචි දරුවෝ විදියට පිළිගන්නවා වගේම මං අර මුලින් කියපු කාරණාවේදී ඔබ ඒ චරිතය පණපෝන කෙනෙක්, ඒ කියන්නේ ඔබේ අම්මට ඔබේ තාත්තට ඔබ සැර වෙනවා, ඔබ ඉල්ලන ආහාරය දුන්නේ නැත්නම් ඔබ බොහොම දරුණු විදිහට නැත්නම් ඇඳුම දුන්නේ නැත්නම් සමහර වෙලාවට ඔබේ හැසිරීම වින වෙන විදිහකට දකිනවා නම් ඒකට බයිනවා. එහෙම බැනලා ඔබේ අම්මට තාත්තට බොහොම විරුද්ධව නැගී හිටින කෙනෙක් විදිහට දැනගෙනයි මම කතා කරන්නේ. නමුත් ඒ අම්මා තාත්තා ඔබ හිතනවා කිසි දෙයක් දන්නේ නැහැ නේ, ඉතින් මං කොහෙද ගියේ මොනවද කරේ කියලා දන්නේ නැහැ අම්මා තාත්තා, ඉතින් පව් කියලා ඔබ අම්මා තාත්තා ගැන සමච්චලයට හිතනවා. හැබැයි ඔබ වෙනදට වඩා වැඩි වෙලාවක් කොණ්ඩේ පීරනවා නම්, වෙනද තිබුණු උවමනාව ඇඳුම් පිරිසිදු කරගන්න තිබුණු උවමනාවට වඩා වැඩි පිරිසිදුකමක් මේ ඇඳුමේ කුණු ගෑවිලා වගේ කියලා කියනවා නම්, විශේෂයෙන් පිරිමි දරුවෝ තමුන්ගේ යටිපතුල් හොඳට සුදුවට තියාගන්න වැඩිපුර උත්සාහ කරනවා වගේ දැනෙනවා නම්, කාන්තා දරුවෝ කන්නාඩිය ගාව වෙනදට වඩා වැඩිපුර ඉන්නවා කියලා දැනුනොත් දැක්කොත් අම්මා තාත්තා දන්නවා දැන් ඉතින් ප්‍රේම සම්බන්ධතාවයක් පටන් ගන්න ළඟයි කියලා. ඒ නිසා ඔබ හිතන්න එපා ඔබේ අම්මා තාත්තා මොනවත්ම දන්නේ නැහැ කියලා. ඔබ තරම් ඔබ හිතනවා ඔහොම ඉඳලා ඔළුව පීරලා කන්නාඩියට එක පැත්තකින් හිනා වෙලා තව පැත්තකින් හිනා වෙලා මේ පැත්තේ අය ඇඳුම දෙපාර තුන්පාර මාරු කර කර ඇඳලා හොඳට මේ නියපොතු එහෙම කවදාවත් සුද්ධ කරන්නේ නැති අය කකුලෙත් පුංචි ඇඟිල්ලෙත් නියපොතු සුද්ධ කරගෙන එහෙම යනකොට තාත්තා දන්නවා මං කරපු වැඩේම තමයි මේ කරන්න හදන්නේ කියලා. නිහඬ වෙනවා. සමහර වෙලාවට නිහඬ වෙන්නේ පුතාට ලැජ්ජයි තාත්තට ලැජ්ජයි පුතාට මුණ දෙන්න, මොකද දැන් මේකට මොනවා කියයිද දන්නේ නැහැනේ. අම්මත් නිහඬ වෙනවා, තාත්තත් නිහඬ වෙනවා. අපි දන්නවා ඔක සමාජ අත්දැකීමෙන්ම තමයි ඔක පාඩම එකට ගන්න ඕනේ. ඒක උගන්වන්න ඕනේ නැහැ වෙන කවුරුත්. ඒ නිසා ඔබ හිතන්න එපා ඔබ හැසිරෙන විදිය අපි නොදැන ඉන්නවා කියලා. මේ ගුරුතුමිය අපේ විදුහල්පතිතුමිය මෙතන 3000ක් පාලනය කරන්නේ. සමහර වෙලාවට හිතනවා ඔබ පේන්නේ නැතුව ඇති කියලා, දකින්නේ නැතුව ඇති කියලා. අපිට ළමයින්ගෙන් කෙනෙක් වෙනස් වෙනකොටම තේරෙනවා ඒ අත්දැකීම අවුරුදු ගාණක් ඇති. මේ ගුරුතුමල්ලා දන්නවා ඔබ උසස් පෙළට අවතීර්ණ වෙන වෙලාව තියෙන්නේ 10 වසර 11 වසර විභාගෙල ඔන්න එනවා. එන්නේ ඒ නමයක් අරගෙන. ඒ ඇවිල්ලා වටපිට දවස් 5ක් යනකොට දන්නවා මම ෆේල් වෙනවා කියලා. උසස් පෙළ. මේ ගුරුවරු දන්නවා ඒක. ඒක දැනගෙන උත්සාහ කරනවා ඒක එහෙම නොවෙන්න වග බලා ගන්න. ඇයි එහෙම දැනගන්නේ? ඒ වගේම ඔබේ සමහර වෙලාවට අම්මලා තාත්තලට දැන් දරුවෝ නැහැ, එච්චර දෙන්න ඉන්නේ ඉඳ හොයා ගන්න බෑ. එක්කෙනයි හරි දෙන්නයි හරි. ඉස්සර දන්නවා ලොකු එකාට වෙච්ච හැටි තමයි මේ මගේ පොඩි එකාට වෙන්න යන්නේ. ඒ හින්දා කොහොමද හදන්න ඕනේ කියලා. මොකද 5ක් 6ක් විතර හිටියා මගේ මස්සිනාගේ 11 දෙනෙක් ඉන්නවා. 14 දෙනෙක් ඔක්කොම ගෙදර හදාගත්තා. දරුවෝ. එනිසා මේ අම්මලා තාත්තලා පුදුම අත්දැකීම් තියෙනවා මේ පිළිබඳව. මේ ගුරුවරුත් එහෙමයි. ඔබේ ගුරුතුමල්ලා ගුරුතුමියල්ලා කියලා කියන්නේ දෙවිවරු කියලා. ඇයි අපි කියන්නේ? මොකද දෙවිවරුන්ටත් අනාගතේ පේනවා කියලානේ අපි හිතන්නේ. ඒ වගේම අනාගතයක් පේනවා. ඔබ කොයි මට්ටමින් පාසලට අවතීර්ණ වෙලා හිටියත් ඔබේ අවසාන ප්‍රතිඵලය මෙන්න මේ වගේ එකක් වෙන්නේ කියලා කියන්නේ අත්දැකීමෙන්. ඔබ වගේම කෙනෙක් කලින් ඉඳලා තියෙනවා. ඔබේ හැසිරීමේදී ඒක මතක් වෙනවා. ඒ පුද්ගලයා මතක් වෙන්නේ නැහැ. හැබැයි සිද්ධිය මතක් වෙලා ඒ ශිෂ්‍ය මතක් වෙන්නේ නැතුණාට අවසාන ප්‍රතිඵලය මේකයි කියලා ඔළුවට එනවා. ඒ නිසා ඔබ කිසි වෙටකත් හිතන්න එපා ඔබ තනියම යන ගමනක් කාත් කවුරුත් දන්නේ නෑ මගේ මේ කරන කියන දේ කියලා. මේ ලෝකේ එන්න එන්න පුංචි වෙනවා. ඔබට ඕන මැනලා බලන්න පුළුවන්.
ලෝකේ ඒ තරමටම පුංචි වෙනවා. මොකද තාක්ෂණය දියුණු වෙන්න දියුණු වෙන්න මම ලෝකෙ පුංචි වෙනවා කියලා කියන්නේ, ඉස්සර මේ රටේ හැංගිලා ඉන්න පුළුවන් අපරාධකාරයෙකුට මේ පුංචි රටේ අවුරුදු ගණන් එහෙම අපරාධ කරලා වෙන පළාතක ජීවත් වෙලා මැරිලා යනවා, ඒ ගැන දන්නේම නැතුව තමුන් විතරයි විඳවන්නේ. ලංකාවේ දැන් පුළුවන්ද එහෙම? බෑ. මම කියන්නේ ලංකාව පුංචි වෙලා කියලා කියන්නේ දැන් ඔබ කොහේ හිටියත් අපිට පේනවා. ඒ තරහම තාක්ෂණයේ තියුනේ. එනිසා ඔබ හොර වැඩක් කොහේ හරි කරනවා කියලා කිව්වට අපිට පුළුවන් ඡායාරූපයක් එක්ක මේක හොයලා ගේන්න. ඔබ ගෙයක් ඇතුලේ කාටවත් පේන්නේ නැහනේ කියලා ඔබේ දැනුම ගැන හිතාගෙන හිටියට ඒ ඇතුලේ මොකද කරන්න කියලා හොයන්න මේ ලෝකෙ පුළුවන් දැන්. බිංගේවල් හදාගෙන ගියොත් එහෙම කොහාට හරි අපි වෙන තැනකට යනවා කියලා යන්නේ මේ පැත්තට, මේ දිශාවට, මෙන්න මේ දුරක් මේ වගේ යටකින් කියලා කියන්න පුළුවන් ලෝකේ. ඔබ ඒ ගැන දන්නවා මට වඩා. ඒ නිසා ඔබ තනි නැහැ. ඔබට තනියම කිසිම දෙයක් කරන්න බෑ. ඔබ හැරෙනකොට, ඔබ කතා කරනකොට, ඔබේ අඬනකොට, ඔබ හිනහා වෙනකොට මේ ඔක්කොම අපි දන්නවා. මම නම් නෙමෙයි, වැඩිපුර ඔබේ අම්මා දන්නවා, වැඩිපුර ඔබේ තාත්තා දන්නවා. ඒ නිසා ඔබ මොන දේ කළත් හරියට, වැරදි දෙයක් කළොත් පාසල් දරුවෙක් ඒ තමුන් මහ පිරිසක් ඉදිරියේ නග්න වුණා හා සමානවම ලැජ්ජාවට පත් වෙන්න ඕනේ. ඔබ දන්නේ නැතුණාට අනිත් අයට පේනවා ඔබ නිරුවත් කියලා. ඒ නිසා මම ඔබව යොමු කරනවා කාරණා දෙකකට. මම දෙකක් ගැන විතරයි කිව්වේ. ඒ කියන්නේ කංසා සහ දුම්කල ගැන විතරයි කිව්වේ. මේ පැවැත්ම මට පුළුවන් ඕනනම් අනිත් ඒවත් ඔක්කොම හදන තැන හැදෙන්නේ කොහොමද, ඒවා නිර්මාණය වෙන්නේ කොහොමද, ඒවා තාක්ෂණයේ යොදලා මොනවද ඒවෙන් සිද්ධ කරන විසම තත්ත්වයන් කියලා ඔබට විග්‍රහ කරන්න, ඒක මම ඔබට බාර දෙනවා. ඔබ ඉගෙන හොයන්න. මා අධ්‍යාපන අමාත්‍යංශයටම ඉල්ලීමක් කරනවා, මේක නවත්තන්න ඕනේ නම්. ඒකම නැවතත් කියනවා අධ්‍යාපන අමාත්‍යංශයට, පාසල් දරුවෝ හෝ වේවා මේ රටේ ඉන්න මිනිස්සුන් කවුරුත් මිනිස්සුයෝ පසුතැවෙන්න හොඳ නැහැ කවදාවත්. ඒ නිසා මේවෙන් මිදෙන්න ඕනේ. මෙන්න මේ මිදෙන්න මුදවන්න අවශ්‍ය නම් අධ්‍යාපන අමාත්‍යංශයේ තමයි වගකීම තියෙන්නේ. කරන්න තියෙන එකම දේ තමයි මේක නවත්තන්න බොහෝ මුදල් වියදම් කරලා වැඩසටහන් කරන එක නෙමෙයි. මේ පිළිබඳව අධ්‍යයනය කිරීමට විෂයක් පාසලේ පරිබාහිර විෂයක් බවට පත් කරන්න. එදාටයි මේක නවතින්නේ. එනිසා මම ඔබ සියලු දෙනාටම ප්‍රාර්ථනා කරන්න කියලා කියනවා. මෙතන ඉන්න වැඩි පිරිසක් ප්‍රාර්ථනා කරයි මේ කාර්යය සාර්ථක වෙන්න කියලා, මේ ඉල්ලීම ඉෂ්ට වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න. එදාට අපේ ලංකාව විතරක් නෙමෙයි මේ මුළු ලෝකෙම හරිම සුන්දරයි. පුංචි ළමයි මල් වගේ කියලා කියන්නේ, අපි කවදාවත් මේ මල් අරගෙන තලන්නේ නැහැ, පෙලන්නේ නැහැ. ඒ හින්දා තමයි අපි මලට පුංචි ළමයා සමාන කරන්නේ. අපි මේ තලන පෙලනවා කියලා කිව්වහම ගහනවා බඩිනවා වගේ අදහසක් එන්නේ. ඒක නෙමෙයි. ඇත්තටම කියන්නේ මලක් කවදාවත් අපි අරගෙන මල් පොකුරක් අරගෙන ඉවරලා පිපෙනකම් බලාගෙන ඉන්නේ. ඒක පිපුණාට පස්සේ තමයි අපි කඩාගන්නේ. ඊට පස්සේ තමයි බුදුන් පුදන්නේ. ඊට පස්සේ තමයි ඒකේ අලංකාරය අපිට පේන්න පටන් ගන්න. ඉනස්සා පුංචි ළමයි මල් වගේ කියලා කියන්නේ කවදාවත් මේ ළමයි ළමා කාලයේදී වැඩිහිටියන්ගේ අත්දැකීම් දෙන්න යන්න හොඳ නැහැ. ඒගොල්ලෝ මල ඒක තැලෙන පොඩි වෙන ප්‍රමාණය වැඩි. ඒ වගේම විනාශ වෙන්න තියෙන ඉඩකඩ වැඩි. ඒ නිසා තමයි ගුරුවරු අපි ඔක්කොම වැඩිහිටියෝ එකතු වෙලා මේ මල් පොකුරක් රකින්නවා වගේ මල් පුංචි ලස්සන අලංකාර මලක් පිපෙනකම් බලාගෙන ඉන්නවා වගේ මේ දෙපාර්ශ්වෙ මේ දුවල පුතාලා දෙගොල්ලම මේ සමාජයට විකසිත වෙනකම් බලාගෙන ඉන්නේ අපි ඒකයි. ඒක කවුරු හරි කෙනෙක් ඊට කලින් විකසිත කරන්න හැදුවොත් ඒක හරි භයානකයි. අද අධ්‍යාපනයේදී ඒක වෙනවා. මම දකිනවා පුංචි දරුවන්ට අවශ්‍ය ප්‍රමාණයට වඩා මහා බරක් ඔළුවේ තියෙනවා. ඒ නිසා සමහර වෙලාවට වැරදි තත්ත්වයන්
වැරදි ආදර්ශයන් වැරදි මාර්ගවලට යොමු වෙන්න බලනවා. එහෙමනම් මම දැන් මේ මොහොතේදී ඔබෙන් සමුගන්නයි සූදානම් වෙන්නේ. අද මට විශේෂ දවසක් කියලායි මම ආරම්භ කළේ. ඒ තමයි මම මේ ශිල්පයේ ප්‍රධාන අංග 6ක විෂය 6ක ඉතාම හොඳ දක්ෂතා පෙන්වුවා අවුරුදු 17 දී. 17 තමයි ආරම්භ වුණේ. 23 වෙනකොට මම සම්පූර්ණයෙන්ම මගේ මම විශ්වවිද්‍යාලයක් වගේ වුණා මට මේ ශිල්පය. ගැටහරම පොරහරම නිලහරම කියලා කිව්වහම ඒක හරි පොදුයි, ඔයගොල්ලෝ දන්නවා. මම ඒක ගැන නෙමෙයි කියන්නේ, ජ්‍යොතිෂය, වේදකම සහ තාංග ශාස්ත්‍රය කියලා තව ශාස්ත්‍රයන් තුනක් තියෙනවා. මේ හයම මම සම්පූර්ණ කළා. ඒ වගේම එතනින් පටන් අරන් අවුරුදු 9ක් ගත වෙද්දී, 10ක් ගත වෙද්දී මම තවත් විෂයන් 18ක් මේ ශිල්පයට අදාළ විෂයන් 18ක් ඉගෙන ගත්තා. ඒ ගැන කිව්වොත් ඔබ මවිත වෙනවා. මේ විෂයන් ගැන කිව්වොත් අපේ මේ මුළු විශ්වයේම තියෙනවනම් මොනවා හරි අපි ඉගෙන ගත යුතු කියලා මම වචනේ දානවා. සමහර දේවල් තියෙනවා අපිට අත්හරින්න ඕන. ඒ ඉගෙන ගත යුතු සියල්ලම විෂයන් 18කට කොටු කරලා මම ඉගෙන ගත්තා. ඒ වගේම තවත් විෂයන් තුනක් පරිබාහිරව මම අධ්‍යයනය කළා. මේව සියල්ලම මේ ශිල්පයත් එක්ක බද්ධ වෙච්ච විෂයන්. මේ දැනුම අවබෝධයක් විදිහට මං ගාවට එනකොට ඒක මහා පුදුමාකාර විදිහට මම දැක්කා. මේක කොහොමද මෙච්චර දෙයක් දැනගෙන ඉන්නේ කියලා මගේ ගුරුතුමියා, මගේ ගුරු මෑණියෝ තමයි මට ඉගැන්වුවේ. මට අම්මෙක් ඉගැන්වුවේ මේක, මේවා, මේ ශිල්පය. මම කියන්නේ ගුරු මෑණියෝ කියලා. අද මට විශේෂත්වයේ තියෙන්නේ අද ඇයගේ උපන්දිනේ. ඒ වගේම ඇය ජීවතුන් අතර නැහැ අද. 2007 දී ඇය අපෙන් සමුගත්ත ඒ වෙනකොට මම මේ විදිහට සම්පූර්ණ වුණා. මම ඔබෙන් ඉල්ලනවා අද උපන්දිනේ මගේ ගුරු මෑණියන්ගේ, ඒ ගුරු මෑණියන්ගේ උපන්දිනය වෙනුවෙන් තෑග්ගක් දෙන්න කියලා. මේ අය හැමෝම අම්මෙකුට ගුරුවරියකට තෑග්ගක් දෙන්න කැමති වෙයි. මං ඉල්ලන්නේ ඔබෙන් මත්පැන් මත්ද්‍රව්‍ය, එහෙම නැත්නම් අපේ මත් වීම් වලින් වැළකෙන්න කියලා නෙමෙයි. මම ඉල්ලන්නේ මේ සියල්ලම, මේ මත් වෙන්න භාවිතා කරන හැම දෙයක් ගැනම ඉගෙන ගන්න කියලා. ඒ වගේම මං ඔබට කියනවා පැවරුමක් සකස් කරන්න උසස් පෙළ ඉන්න සියලුම සිසුන්, මේකට අර කලා විෂයන්ද වාණිජද වෛද්‍යංශයද කියලා විද්‍යාංශයද කියලා වෙනස් කරන්නේ නැතුව සියලුම සිසුන් එකතු වෙලා හදන්න, ගොඩනගන්න මේ මත්ද්‍රව්‍ය ව්‍යාපාරයයි ඒකට සම්බන්ධ ඇසැබි දර්ශන සහ ඒ කොටස දෙපැත්ත එළිදක්වන ව්‍යාපාරයයි මේවට සම්බන්ධ මනෝවිද්‍යාව පිළිබඳව හදාරපු මනෝවිද්‍යාඥ, ඒ වගේම දැනුමෙන් බොහොම ඉහළට ගිය, ඒ වගේම මේ රටේ මේ ලෝකේ බොහොම සද්භාවයෙන් පෙනී හිටින බොහෝ අය මේ ව්‍යාපාරය හා සම්බන්ධයි මේ ගැන හොයන පත්‍රිකාව සකස් කරන්න, පැවරුම නිර්මාණය කරන්න, සයිමන්ට් එකක් කරන්න. මේක ලෝකේ ප්‍රසිද්ධ වෙයි මේ පාසලේ ඒ කටයුත්තට සූදානම් වෙන්න. එදාට මේ ලෝකේ හරි සුන්දර වෙයි. මොකද අනාගතයේ මේ ලෝකේ විනාශ වෙයි කියලා තමයි අපි හිතාගෙන ඉන්නේ. එහෙම වෙන්නේ නැහැ. හරි සුන්දර අනාගතයක් තියෙන්නේ. මොකද මට අවුරුදු 4500ක් ඉස්සරහට ටිකක් කියන්න පුළුවන්. ඒ කාලේ වෙනකොට මේ පරිසරය, මේ අලංකාරත්වයේ පුදුම විදිහට විඳින මිනිස්සු ඉන්නේ. ආධ්‍යාත්මයේ ලෝකෙම පිරෙන කාලයක්. ඒ නිසා ඒක ආරම්භ වෙන්න නම් මේ අවුරුද්ද තමයි, මේ වසර, මේ කාලය තමයි අයිති වෙන්නේ. ඒ නිසා ඔබ තමයි ඒකේ පුරෝගාමියෝ විය යුත්තේ. අද දවසේ මේ කටයුත්තට පැමිණි ඔබ වගේම අහන මේ සියලු දෙනාමත්, ඔබ ගන්න, හිතට ගන්න ආදර්ශයත් එකතු වෙන්නේ අතීතයට නෙමෙයි ඉතිහාසයට. එහෙමනම් ඔබ සියලු දෙනාටම ජයයි,
මම ප්‍රාර්ථනා කරනවා මම මගේ ගුරු මෑණිය වෙනුවෙන් මගේ මුළු ජීවිතේම කැප කළා. ඔබේ ගුරු විදුහල්පතිණිය ඇතුළු ගුරුතුමන්ලා ගුරුතුමියන්ලා වෙනුවෙන් වගේම ඔබේ මව ඔබේ පියා වෙනුවෙන් ඔබ කැප වෙන්න උත්සාහ කරන්න අනවශ්‍ය බොහෝ දේ ඔබෙන් දුර වේවි. ජයයි ඔබට.